හොඳයි හැමදාම උත්තරුවන් සර්ණයි අපි එහෙමනම් අද දවසේදීත් අපි හවසත් සතියේ සෑම සඳුදා සහ බදාදා දිනයන්දී පවත්වන ලබන අභිධර්ම වැඩසටහන පාඨමාලාව ආරම්භ කරමු. අදත් අප ක්‍රියානුකම්පාවෙන් අනුකම්පාවෙන් නවසිලන්තේ ජීවත් වන්නා පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ අප සමග එකතු වෙලා සිටිනවා. උන්වහන්සේව ඉතා ගෞරවයෙන් අපි අද වැඩසටහනට පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගත්ත මම සම්බන්ධ ලයින් එකේ ඉන්නවා නේද? නෑ ඔගේ පේන ලයින් එකේ නේද? මම නැවත කනෙක් කරන්න. හොඳයි. ඉතින් මේ වෙලාවේදී ගුවන්විදුලි ප්‍රචාරකෙ මෙතුණා වූ දේශනාවන් අතර දේශනාවක් ඉවරුණා. ඉතින් අපි නිවේදන කිපයක ගියේ නිසා ගැටලුවක් නැහැ. ඒක ගුවන්විදුලි සම්බන්ධව නව කල්යන මිත්‍රෙන්ට අපි මතක් කරනවා. අපි දැන් සූදානම් වන්නේ සජීවීව පවත්වන ලබන අභිධර්ම දේශනාවට සම්බන්ධ වීමටයි. ඉතින් මම වැඩිපුර කාලෙ ගන්න නැතුව ඉතාමත්ම ගෞරවයෙන් පූජ්‍යපාද වැලිමඬ ජිනාලංකාර ස්වාමීන් වහන්සේට හැමදාමත් මෙන්ම ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා අද දවසේදීත් වැඩසටහන ආරම්භ කරන ලෙස. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තුන්වට පිටවෝ පිටවි ඇතෝ පහළවී පදාලාව අනන්ත ගුණයන්ති සර්වච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේට අතීතය අනාගතය වර්තමානය කියන්නා වූ කාලත්‍රයට සම්බන්ධ සියලුම ඉස්කාන්ද ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්මයන් සර්ව ප්‍රකාරයෙන්ම ස්වයංභූ ඥාණයෙන් අවබෝධ වදාලා වූ ඥාන සම්පත්තිය සමන්වාගත වූද අවබෝධ කරගත්තා වූ උතුම් පිරිසුදු ධර්මයේ වේනීය ඥානයාගේ අවබෝධයේ පිණිස උපමා උපමේය ධර්මයන් දක්වලා දේශනා ප්‍රවදාලා වූ එනම් දේශනා ඥාන සමන්වාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිරසින් වැඳ නමස්කාර කරනවා කියන හිතෙන් යුක්තව නමස්කාර කරමින් අද දවසට නියමිත අභිධර්ම පාඩම කියලා දෙන්න මේ අවස්ථාවේදී සූදානම් වෙනවා. ඒ වගේම මේ පින්වත් හැම දිනාටමත් ඒ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් ධර්මාර්ථයෙන් දහම්ුණ බලයෙන් සංඝරත්නයෙන් සම්පුණ ආනුභාව බලයෙන් කිසියම් කරදරයක් අපහසුයක් පීඩාවක් චිත්ත අසන්තෝෂයක් නැතුව පැහැදිලිව කියලා දෙන්නා වූ ධර්ම කරුණු හොඳින් තේරුම් ගැනීම සඳහා චිත්ත සමාධිය සිහියෙන්ම යෝනිසෝ මනසිකාර ප්‍රඥා පහළ වේවා. සෑම දිනාටම අකුසල ධර්මයන්ගෙන් අකුසල චේතනාවන්ගෙන් මිරුණු විනිර්මුක්ත වුණා වූ මානසික පරිසරයක් සකස් වේවා. ඒ වාගේම ප්‍රශ්න කිරීම වශයෙන් උනත් අවබෝධ නොවුණා වූ දේ තේරුම් ගන්න සෑම දිනාටම ශක්තිය ලැබේවා. ඒ වගේම මේ දහම් වැඩසටහනේ අඩුපාඩුව මොහිරීමටපත් නැතුව තිබෙන්නා වූ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්මයන් මෝරවා ගැනීමට ශක්තිය ලැබේවා. ඒ වගේම ඒව දිනු කරගෙන පරමාර්ථ ධර්මයන් සර්වමකාර අවබෝධ කරගන්න මට්ටමට මේ ඉන්ද්‍රිය ධර්මයන් දිනු කර ගැනීමෙන් සෑම දිනාටම පරම ශාන්ත වූ නිර්වාණ ධාතුවක් අවබෝධ වේවා. නිවන් පිණිස මේ වැඩසටහන හේතුපනිස්රිය වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්වත් සෑම දිනාටම කියලා දෙන්න යොදාගත්ත පාඩම පසුගිය සතියේ කියලා දීපු කොටසේ දීගැසීමක්, ඒ වගේම ඒක කන්ටිනියුේෂන් එකක් තමයි තියෙන්නේ. මගේ මතකයේ හිටියේ
පෙර කරවසි අපි මේ පින්වතුන්ට කියලා දුන්නා චිත්ත වීතියක් ආරම්භ වෙන තාලේ ඒ වගේම මගේ මතකයේ මේ පින්වතුන් දැක්කා රූපයක ආයුෂය යනුක්මත් රූප පර්ශයේ කොච්චරක්ද ඒ වගේම ඊළඟට සිතක ආයුෂයේ කොච්චරක්ද කියලා දැනගත්තා චිත්ත කුඩා චිත්තක්ෂණ තුනක් කොහොමද යෙදෙන්නේ කියලා දැනගත්තා ඊළඟට චිත්ත වීතියක ගණන් ගැනීම ගණන් ගත හැකි සිත කීයක් යෙදෙනවද කියලා දැනගත්තා ඒ වගේම අපිට පහසුව සඳහා මතක තබා ගත යුතු වාක්‍ය පිළියක් තිබෙනවා වචන පිළියක් ඒක දැනගෙන තියෙන එක හොඳයි අපේ පින්වතුන් හිතරම් වැඩි දෙයක් නෑ ඒකේ ඒ ටිකක් මම කියන්නම් ඊළඟට රූප පිළිබඳව රූපයන්ගේ අවශ්‍ය දැනගන්න නැත්නම් රූප කතා කරේ නෑ තාම ඒකට අපි ඉස්සරහදී එනවා එහෙනම් මේ මෙන්න මේ වචන ටික තමයි මම මේ පින්වතුන්ට හිතේ තියාගන්න තද කියන්නේ අපි බලමු කොහොමද මේක යෙදෙන්නේ කියලා හැම කෙනාම පොතපත් නැතුව මේ විදිහට මතක තියාගන්න භවංග චලන භවං උපච්චේ ඔය වගේ ඊට පස්සේ පංචද්වාර ආවජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ වොත්තක ආයත් අපි මුලට ගියායින් පස්සේ භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර ආවජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ වොත්තක ඔය වචන ටික මතක තියාගන්න. ඊට පස්සේ තිබෙනවා ජවන තදාර. වචන කීයක් කියනවද? බලන්න භවංග භවංග චලන භවංග පච්චේ. ඊළඟට තියෙනවා පංචද්වාර ආවචන චක්කු විඤ්ඤාණ සම්පටිච්ඡන සම්තිරණ වොත්තකන ජවන තදාර. වචන 10යි. ඔක පේලියට යන්න. ඔය වචන 10 එකක් වැඩි වෙනවා. ඒ තමයි ජවන කියන තැන අපි හත් වතාවක් කියනවා ජවන 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 ජවන. ඒක කියන්නේ නැතුව අපි එකක් කියනවා. එතකොට අපි හිතා ගන්නවා ඒකේ ජවන මෙච්චර ප්‍රමාණ තියෙනයි කියලා හත්. එතකොට ඕක තමයි චිත්ත වීසි. අපි හැම වෙලාවෙම ඔය ටික මේ පුළුවන් නම් හොඳයි. අටපාඩම් කරන තියාගන්න. මේකේ තේරුමකුත් තියෙනවා මේකෙ තින් අර මේ පොතක් පතක් බලනකොට හිතනකොට කියනකොට මේක මේ අදහස ඇහිඳ ගන්න පහසු වෙන වාක්‍ය ටිකක් වචන ටිකක් මේ තමයි චිත්ත වීතියක යෙදෙන සිත්වල නම් චිත්ත වීතියක යෙදෙන ඒ සිත්වල නම් පෙරහැරක් යනකොට ඒ පෙරහැරේ කසකාරයෝ ඉන්නව ඒ වගේම අන්දන් ගෙනියන අය ඉන්නව ලයිට් අලන අය ඉන්නව ඒ වගේම මේ නටන අය ඉන්නව පෙරකාරයෝ ඉන්නව ඒ වගේම විශේෂ ආගමික පෙරහැරක් නම් කරඬුවක් තිබෙනව ඒ වගේම අලියතුන් යනවා එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක් ඔන්න ඔය වගේ ගත්තම මේ මේකත් ඇත්ත වශයෙන්ම ඇවිල්ලා හේලියක් පෙරහැරක් වගේ ඒ එකක් නට නටා ගියන් පස්සේ ඒක පෙරහැරක් හැටියට ගණන් ගන්නෑ පිළිකාරියු ටිකක් විතර පෙර ගහගෙන යනවා වෙන කවුරුවත් නෑ එතකොට පෙරහැරක් වෙන්නේ නෑ ඒ වගේම මේ එකම කණ්ඩායමක් ඔය පාර දිගේ නටන රටා එක පෙරහැරක් වෙන්නේ නැහැ. දැන් මේ වගේ ගත්තන් පස්සේ මේක මේ process එකක්. මේක තීරියක්.
මේ සිත් 17 අරමුණ සම්බන්ධයෙන් දකින හෝ අහන හෝ ගන්ධ සුවඳ හෝ රස හෝ ස්පර්ශය හෝ ධර්ම මේ ආරම්මන සම්බන්ධයෙන් මොකක් හරි වැඩක් ඒ විලාවට කරලා දෙනවා ආන්න ඒ වැඩ කරලා දෙන මේ සිත්ේලියක් මේ තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ සිත්ේලියේ අරමුණට සම්බන්ධව වැඩ කරන්ට වැඩිල් ඉදිරිපත් තින් අතරයි අනිත් එක භවංගේ සම්බන්ධ අපි නැවත හිතමු භවංග භවංග චලන භවංග උපච්ඡේද එහෙමපත් ඉවි මුක්ත්‍ය මූලචිත්තේ භවංගේ භවංගේ සෙලවී යෑම මූලචිත්තේ සෙලවී යෑම භවංග චලනේ මූලසි සෙලවිලා විදී යෑම ආරම්මණයට අලුතෙන් ආපු පිටින් ආපු ආරම්මණයේ පැත්තට හිත හැරීම ඊට පස්සේ ආරම්මණයට ස්පර්ශ වෙලා ආරම්මණේ දැනීම ඊට පස්සේ දැනිච්ච ආරම්මණය ඉලි ගැනීම බාර ගැනීම ඒ පිළිබඳව විමසා බැලීම විමසූ අරමුණ මෙයයි කියා තීරණේ දීම ඊට පස්සේ තීරණේ වූ ආරම්මණය තිබෙන්නා වූ හොඳ වූ නරක විදීම ඊට පස්සේ ඒහා සමාන සිත් එකක් පිළිට ඇතිලා නැති විය. ඔන්න ඔය විදිහ සමග තියෙන්නේ. මේ වචන ටික දැනගන්නවා වගේම තීරුමත් මේකින් කරන්නේ මෙන්න මේ වැඩි. මේ වචනේ මෙහෙම තිබුණාට මේ ආරමුණු සම්බන්ධයෙන් මේ වැඩි කියන්නේ. මේ වැඩි කියන්නේ මේකින් කියලා අර පෙරහැරේ කසකාරයෝ ඉන්නවා අන්දංකාරයෝ ඉන්නවා නටනායේ ඉන්නවා පෙරගානේ පෙරකාරයෝ ඉන්නවා කරඩුව ගෙනියනායේ ඉන්නවා අලියැතුනේ අයි වගේ මෙන්න මෙතන මේකයි වෙන්නේ මේ අරමුණු සම්බන්ධයෙන් කියන එක අපි දැනගන්න ඕනේ මේක ඔන්න මේ අද කියලා දෙන එකක් එතකොට තීරණ දැන් අපි ඔය වචනයක් කිව්වා මේ වෙලාවේ තවත් මතක් කරලා දෙන්නේ හොඳයි මේ චිත්ත කතාව මේ සිත් පිළිබඳව කියන කතාව චිත්ත වීති කතාව පොඩි වේලාවකට අපි මේ මතකයෙන් බැහැර කරලා අපි ආපසු හැරී බලමුත් ඒ කියන්නේ අපි ආපු සිත් ගැන බලන්න ඒ සික්කොඩට ගිහිල්ලා ආපහු හැදී බැලුවොත් එහෙම අපි ගොඩවල් දැනගත්තා ප්‍රධාන වශයෙන් ගොඩවල් පහක් ගොඩවල් පහක් දැනගත්තා මොකක්ද මේ ගොඩවල් පහ අකුසල සික්කොඩ අහේතුක සික්කොඩ ඒ වගේම කාම සෝබන සික්කොඩ රූපාවචර සික්කොඩ අරූපාවචර සික්කොඩ ලෝකෝත්තර වශයෙන් ගත්තයින් පස්සේ ඒකත් එක්කස් ප්‍රයන් පස්සේ හයක් වුණා ලෝකෝත්තර සික්කොඩ දැන් මේ කියන්නා වූ සික්කොඩවල වල මේ කොඩවල් හයේ තිබෙනවා කිව්වා හේතු තියෙන සික් හේතු නැති සික් හේතු නැති සිත් තියෙනවා 18ක් අනිත් ඒවා ඔක්කොම හේතු තියෙනවා මෙන්න මේ හේතු තියෙන සිත් තියෙනවා අන්න ඒ හේතු තියෙන සිත් ඔක්කොම එක වෙලාවකට ඇවිල්ලා වැඩ කරන්නේ කොයි හරිද චිත්ත වීති අන්න ඒක අපි මතක තියාගන්න ඕනේ ඒ අහේතුක නොවන සිත් වලට කියනවා ජවන් සිත් කියලා. ජවන් වල වැඩ කරන්නේ හේතු තියෙන සිත්. අහේතුක සිත් මේ අහේතුක සිත් ජවන් වල වැඩ කරන්නේ නැහැ. ජවන් සිත් කියලා කියන්නේ අර කුසල් සිත් අකුසල් සිත්. අහේතුක සිත් නෙවෙයි. හැබැයි අහේතුක සිත් තේලියේ ඉන්නවා. ජවන් වලට මුලින්.
ඒ අවස්ථාවට එවිලා. ඔන්න ඕකත් මේ මතකේ තියාගන්නක අපි ඔය ඉස්සරහට තව ටිකක් අරගෙන ඔය උපමාවත් එකක් අරගෙන සිද්ධියත් එකක් විපරණ කරලා බලනකොට ඕක හරියයි. ඊළඟට මේ අපි වෙන කට්ටකට හැරි. ඒ තමයි සිත් පීලි කියන්නේ. අපි ඇහෙන් රූපයක් වර්ණයක් දකිනකොට බලනකොට ඒකට කොහොමද හිත හැරීගෙන නැමීගෙන යන්නේ කියලා පාත්‍රක වැටෙන්නේ කියලා අපි ඊය සතිය කිව්වා. ඒ පාරේ චිත්තක්ෂණ 17ක් සිත් 17ක් වාරතක් ඉගෙන ගන්න කියලා කිව්වා. එතකොට මේ සිත් වලට වැඩ කරන්ට මේ ඒ වර්ණ රූපයත් ඒ එක්තරා කාල ප්‍රමාණයක් චිත්තක්ෂණ 17ක පමණ කාලය ඇදී වැඩි ඉන්නමයි කියන කතාව කිව්වා. අද මම මේ පින්තුන් මතක් කරන්න කැමති අනුත්‍යක්. ඒ තමයි මේක තියෙනවා මේ අරමුණ ගොඩාක් ලොකු අරමුණු ලොකු අරමුණු පොඩි අරමුණු ගොඩාක් පොඩි අරමුණු හතරක් තියෙන අරමුණ. අපිට මේ දකින අරමුණ ගන්න තාලේ හැටියට මෙහෙම තියෙනවා ගොඩාක් ලොකු අරමුණ එකක්. අනෙක් එක තමයි ගොඩක් මොළුකු නෑ හැබැයි ලොකුයි. එකකට කියන ලොකු අරමුණ. ඊළඟට තියෙනවා පොඩි අරමුණ ගොඩාක් පොඩි අරමුණ. ලොකුම අයියා ලොකු අයියා. පොඩි අය පොඩි මල්ලේ පොඩි මල්ලේ. බැලුවම පස්සේ ඔය දෙක තියෙනවා. ඒක මෙහෙමයි වෙන්නේ. චිත්ත වීතියක හැබැයි අපි මේ අලුතින් මේවා ගැන හාරා අවුස්සන බලන ඒ වගේම පින්වතුන් හොඳට මේ අවධානයෙන් මේ කහගන්න දන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් නැවත අපෙන් ප්‍රශ්න කරලා මේ මොකක්දයි කියලා විපරම් කරන්න නොදැනගෙන දැනුණා වගේ හිට හොඳ නෑ. ඒක තමා මුලා කර ගැනීමක්. උපරිමය දෙනවා මේකින් මේකේ දැනුම මේ පිණුතුන්ට ග්‍රහණය කරගන්න උදව් කරන්න. අරමුණ කොහොමද තියෙන්නේ? ගොඩාක් ලොකු අරමුණ ලොකු අරමුණ. පොඩි අරමුණ ගොඩාක් පොඩි අරමුණ. ඒකේ ලොකුම අරමුණට කියනවා මෙහෙම අතිමහත් අරමුණ. ගොඩාක් ලොකු. ඒ ගොඩක් ලොකුයි කියලා කියන්නේ හරියටම රූපය උපදිච්ච ගමම්ම සම්පූර්ණම චිත්ත වීතියකින් බය නැතුව කැත නැතුව චිත්තක්ෂණ 17ම ඒ චිත්තක්ෂණ 17ක චිත්ත වීතියකින් සම්පූර්ණ චිත්තක්ෂණ 17ක් ආයු ඇති මේ ඒ රූපය දිගින්න විමසලා බලලා හරියට මේ මීටරයක් දිග ලෑල්ල හරියට මීටරයකින් මැන්නා වගේ ගානට තියෙන්නේ එහා පැත්තෙන් ආරම්භණය චිත්තක්ෂණ 17යි ඒ වගේම ඒකට වැඩ කරන්න ගියේ ඒව චිත්තක්ෂණ 17කින් සම්පූර්ණවද? ඔන්න ඔය වගේ සම්පූර්ණ අලුත් ආරම්භණය බය නැතුව කැත නැතුව දැනගන්න පුළුවන් ගතිය තියෙන ඒකට කියනවා අති මහ ලොකුම ලොකු ආරම්භණය කියලා. ඒකේ එවැනි චිත්ත වීතියක එවැනි චිත්ත වේලියක භවංග තියෙන එකයි. ඒ කියන්නේ ඒ අතීත භවංගය කියලා කියන්නේ පටන් ගන්නෙම එක භවංගයකින්.
රූපය මතුවලා තස්කාල ඇහින් ඇවිල්ලා හරියටම භවංගේ වදිනවා. ඔන්න එතකොට එක භවංගයයි. එක භවංගයයි ඊට පස්සේ භවංග චලන භවපච්චේද ඔන්න ඔය විදිහ තමයි පියන්නේ. ඒ වගේ තියෙන්නේ ලොකුම ලොකු ඇහින් පේන ආරම්භණය සම්බන්ධයෙන් ලොකුම ලොකු මේ ආරම්මණයේ දකින චිත්ත විචින එකයි ලොකුම ලොකු අතිමහන්ත ආරම්මණය එයක් ගන්න අතිමහන්ත ආරම්මණ චිත්ත විචින එකයි ඒක දැනගන්න පුළුවන් ඒකේ තියෙන අතීත භවංග එකයි සමහර වෙලාවට වෙන මෙහෙම වෙනවා මේ අරමුණක් හැදෙනවා අරමුණ මතුවෙලා ඇවිල්ලා පළවෙනි භවංගේ වදිනවා හැබැයි භවංගයක ඒ තරම්ම හරියට රැඳු නැහැ දෙවෙනි භවංගෙත් වදිනවා ඊට පස්සේ භවංග දෙකක හැප්පිලා තමයි තුන්වෙනි එකේ ඉඳලා තමයි ඔන්න පටන් ගන්නෙ මේ ආරම්භණයේ පැත්තට හැරිලා යන්න කියන්නේ අපි ඔය ගෙදරවල නිකන් දාගෙන ඉන්නම උදේට ඇහෙන්න යාරවන්න ගියන් පස්සේ එකපාර කතා කරන මුද්දටම ඉදාගෙන ඉන්න එක්කිනා කතා කරනවා මේ එකපාරක් ඇඟවලලා මේ නැගිටින්න කියලා එකපාරක් වලනවා නැගිටින්නේ දෙපාරක් වලනවා අහන්නේ මේ වගේ මේ ආරම්මණය හරියට වදිනවා මේ භවංගේ භවංගේ ආරම්මණය පටන් ගත්තම භවංග දෙකක් යනවා ඒ භවංග දෙකක් යන දෙකක් දීලා තමයි තුන්වෙනි භවංගේ ඉඳලා තමයි භවංගේ හෙල්ලෙන්නේ ඒ කියන්නේ භවංගේ හෙල්ලෙනවා භවංග පස්සේ උපච්ඡේදන වෙනවා ඊට පස්සේ ඔන්නේ දිගට යනවා අර භවංග ඉඳින ආරම්මණය පැත්තට යනවා එතකොට චිත්තක්ෂණ දෙකක් අතර පරණ වෙච්ච අරමුණක් ඒක නිසා ලොකුම හොඳ පහේ ප්‍රයිට් එකක් නෙමෙයි ඒක නිසා ඒකට කියනවා ලොකුම ලොකු අරමුණක් නෙවෙයි ඒක ලොකු අරමුණක් විතරයි ලොකුම ලොකු නෙවෙයි ඒක කියනවා මහත් අරමුණක් අතිමහත් නෙවෙයි සමහර වෙලාවට කියනවා ඔය අපේ ගිවල්වල හොඳට ගිහිල්ලා මේ රෑවිලා ඇවිල්ලා එදාගත්තන් පස්ස රෑවිලා කල් රූපවාහිනී බල රෑවෙන කල් සංගීත බල රෑවෙන කල් නාට්‍ය බලලා රෑවෙන කල් ටීචර් බල රෑවෙන කල් ඇවිදලා මාන්සෙලා ඇවිල්ලා එදාගන්න ඒවල හොඳට නිින්ද යනවා උදේට කතා කරම්පතියම නැගිටින්නේ නැහැ ඉතින් කොල්ලන්ටෝනේ දෙපාරක් තුන් පාරක් කොල්ලන එතකොට තමයි යන්තම් නැගිටලා ඉන්නේ සමහර වෙලාවට මේ රූප ඇති වුණාම චක්කු ద్వාරයෙන් හරහා ඒක වදිනවා භවංගේ. හැබැයි භවංග තුනක් විතර යනවා. ගිහිල්ලා ඊට පස්සේ භවංග තුනක් කියලා හතරවෙනි එකෙන් තමයි හැදලා එන්නේ. එතකොට දැන් බලන්න මේ අරමුණු එගිනේ අංගය එගිනේ ඉඳලා භවංගයට ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශන පළවෙනි භවංගේම වදින එකට කියනවා අතිමහත් ලොකුම ලොකු චිත්ත විදිය. ඒකෙන් හොඳට දැනගන්න පුළුවන්. මේ සමහර චිත්ත විදිය තිබෙනම භවංග දෙකක් හරි තුනක් හරි. ඒ වගේ දේවල් ඒ වගේ අනික් පැත්ත අඩු වෙනවා. කෙලවරින් අඩු වෙලා යනවා, සිත් වෙනස් වෙනවා. ඊවක්ටි හරියටම ආරම්භණය මේ ටිකක් අඩුවට දැනෙන ගතිය තමයි ඒ වගේ චිත්ත විද්‍යාවකින් තියෙන්නේ. ඒ වගේ අතිමහන්ත ආරම්භණය තමයි චසතිය කියන්නේ. දැන් මේ මහා ආරම්භණවල මෙහෙමයි තියෙන්නේ. භවංග භවංගයක් හෙල්ලුණා භවංගේ උපච්ඡේදේ වුණා ඊට පස්සේ පංචද්වත පරණ කුවිඥාන සම්පටිච්චන සම්තීර්ණ උත්තරන ජවන් හතක් ඊට පස්සේ ගිහිල්ලා සදාරම්මන නැතුව නිකන් ආයත් භවංගයක්
සමහර රට පවංග යනවා පවංග 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 චලන උපච්චේන ඔයිට ගින සම්පටිච්චන සංතීරණ වොත්තපන ජවන 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 හතෙන් ඔන්න කැඩල යනවා ඊට පස්සේ ඉවරයි මෙන්න මේ විදිහට දැන් තියෙනවා කීයක්ද චිත්ත වීති කීයක් හදෙනවද චක්කු මේ ඇහැහර හොඳම ලොකු වේ වගේ එකක් හොඳම ලොකු වේ වගේ එක චිත්තයක් ඒකෙන් හොත්තටම රූපේ පේනවා සමහරව තියෙනවා ආලෝකය දුන්නයි පස්සේ හරි මොකක් හරි ඒ අරමුණ දුරින් තියෙන්නේ ඒ අරමුණ ලොකු නෑ අඳුරු පහේ ඒ වගේ අවස්ථාවක හරියට මේ බලන්න මේ බලා ගන්න ටිකක් මේ චක්කු විඥානයට යන්නේ එහෙම නැත්නම් චිත්ත විචයක් ඒ සම්බන්ධයෙන් වැඩ කරන්න වදින්න වදින්න දැන් හරියට කියනවා නම් මේ මේ හොඳට ඇඳගෙන පැනදගෙන කෙනෙක් වෙනවා අහුගු තියෙන දවසක හොඳට වේනවා එතකොට කෙලින්ම දැනගන්න හඳුනා ගන්නවා මේ ආවල් එක්ක කියලා සමහර රාත්‍රියන් අඳුරු පහේ දවසකදී එනවා දුරින් එකයි දුරින් එනවා පේනවා කෙනෙක් එනවා හැබැයි හරියටම ග්‍රහණය කරගන්න බැ පොඩ්ඩක් වෙලා යනවා මේක සාහිර තේරුම් ගන්න ආන්න ඒ වගේ හිතුවන් පස්සේ මේ පවංග දෙකක් තුනක් විතර ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ පරක් වෙනවා තමයි මේ දකින්න ආරම්භණයට වැඩ කරන්න ඉඳ ගොඩේ ඒ වෙනකොට මේ දකින්න ආරම්භණයට පරණ වෙලා ඒ කියන්නේ වයස ගිහිල්ලා චිත්තක්ෂණ 17 ටිකක් වයස ගිහිල්ලා එතකොට තිබෙනවා මෙහෙම ලොකු මේ ලොකු ආරම්මන චිත්ත වීති තියෙන දෙකක් ලොකුම ලොකු ඒවා එකයි ලොකු ඒ වගේ දෙකයි ඊට පස්සේ තියෙනවා පොඩි ඒවා තියෙන දැන් මේ පොඩි ඒ වගේ තියෙන්නේ ඒ වගේ වෙනසක් තිබෙනවා ඒ වගේ භවංග වැඩි ඒ භව ඒ වගේ තියෙන්නේ භවංග හතරක් තිබෙනවා සමහර වෙලාවක භවංග පහක් තිබෙනවා සමහර වෙලාවක භවංග හයක් තිබෙනවා හතක් තිබෙනවා අටක් තිබෙනවා නවයක් තිබෙනවා ඒ වගේ තියෙන්නේ චක්කු විඥානය හැබැයි ජවන් දුවන්නේ දැන් මේ පළවෙනි කියපු විවර්ගයේම ජවපන් හොඳට තිබෙනවා අරමුණ දැනගන්න පුළුවන් මේ ඊට පස්සේ තිබෙනා ඒවලුනේ දැන් අපි හිතමු මෙහෙම ඔන්න සමහර අයට උදේට ගිහිල්ලා කතා කරනකොට හොල්ලනවා. හොල්ලලා කතා කරනවා දෙපාරක් කෙල්ලුවා. නෑ තුන් පාරක් කෙල්ලුවා නෑ. කියා ඔයේ ආයි මොකද කරන්නේ මේ නැගිටින් නෑ. ඉතින් ඒකම ආයි තනි පැත්තට හැරලා නිදි. ඔහොම තියෙනවනේ. මේ සමහර අරමුණු තියෙනවා භවංගේ ගිහිල්ලා වැදුනට වදිනවා 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 පාරවල් දෙපාරක් වැදුනා තුන් පාරක් වැදුනා හතර පාර ඒ වුණාට මේක නැගිටින්නේ නැහැ. ඒ කියන්නේ ඒක හැබැයි මම මේ කිව්වට ඒක පරණ වෙලා තිබෙනේ ආරම්භනේ පරණ වෙලා. දැන් සමහරට කියනවා ආරම්භණය අති ආරම්භනේ චිත්තක්ෂණ තුනක් විතර පරණ වෙලා. හතරවෙනි එකේ තමයි ඉහළ පදි. ඊට පස්සේ තමයි භවංග චලන උපාදේද පංචද්වාරාවන් චක්කු විඥාන සම්පටිච්ඡන වෙනවා සම්තිර්ණ වෙනවා ඊට පස්සේ ජවන් යන්නේ වොත්තවන වෙනවා තීරණේ කරනවා මේ මෙහෙම මෙහෙම ඊට පස්සේ ආයෙ ඒකට ගන්න බෑ ඒක මේ රහ විඳින්න බෑ දැන් සමහර වෙලාවට මේ මෙහෙම තියෙනවා මේ ඔය මේ ලෙඩ්ඩු ඉන්නවනේ ඒ ලෙඩ්ඩුන්ට කවර ඒගොල්ලන්ට කටේට බත් දැම්මට හපාගෙන ගිල ගන්න බෑ ආයෙත් ඉඳලා අන්න එහෙමකක් තියෙනවා දැන් මේ ජවන්ති වෙනවා නම් හරියට ආරම්භනේ නිකන් හොඳට හපලා කන්නා වගේ හොඳට විඳින්න පුළුවන් ජවන්ති වෙනවා අර මුලින් කියපු ඒ වගේ හිතට ජවන්ති වෙනවා ජවන් කියන සිත් තියෙනවා පණ ඇති බල ඇති එකක් ඕජාව තියෙන දඟලන් ඒ හැඩවල තියෙන ජවන්සිත් වැඩ කරනවා. ඒ ජවන්සිත් වැඩ කරන්නේ වර්ග දෙකයි. ඒ කියන්නේ හොඳම ලොකුම චිත්ත වීතියක ජවන් හොත්තට පොහොර ඇතුළේ තියෙන.
එවාගෙම හොඳම ලෝකයේ ඊළඟට ලොකු චිත්ත වේති මහන් මහන්තරමණ චිත්ත වේති දෙකක් තිබෙනවා ජවන් ඒක නිසා මේ මේ චිත්ත වේති තුනෙන් ආරම්භණයක තිබෙන ඒ කියන්නේ දර්ශනයක තිබෙන ඊළඟට සද්දයක තිබෙන හොතට දේවල් දැනගන්න පුළුවන් දැන් මේ එක චිත්තක් මේ කියන්නේ එක ආරම්භණයක් සම්බන්ධයෙන් හිතමු චක්කු ද්වාරික කියලා දැන් මේ චිත්ත වීති තුනේ ලොකුම ලොකු චිත්ත වීති එන් හරි ලොකු චිත්ත වීති ගැන මේ තුනෙන් යම් කිසි දෙයක් දැනගන්න පුළුවන් හැබැයි මේ අනිත් චිත්ත වීති වල පොඩි චිත්ත වීති වල අර ඇඟ පොල්ලන කතා කරාට නැගිටින්නේ නැති කෙනා වගේ ආරම්භණේ ගිහිල්ලා වදිනවා චක්කු විඥාණයකුත් පහළ වෙනවා තීරණය කරනවා තීරණය කරාට ජවන්තුවාගෙන ආරම්භණේ ඉඳගත්තක ඒක නිසා ඒක නිකන් තීරණේ වුණා එහෙම ආයෙත් යනවා හැරෙනවා නැගිටින්න එයා කියලා නැගිටින්න ඇර අනිත් පැත්තට පිටර හිටගන්න සමහර වෙලාවට මේ නැගිටින්න ගිහිල්ලා පොඩ්ඩක් හරි හැරිලා නිදා ගන්නවත් ඉන්නවා සමහර වෙලාවට එහෙනම් කේන්ද්‍රික කරලා එහෙමම මොකක්වත් දෙන්න නැතුව ඉන්න ඇති. ඔන්න ඔය විදිහට උනත් එහෙම වෙන්නේ ඇයි? ජවන් මේ කියන්නේ මෙහෙමයි. චිත්තක්ෂණ එකක්වත් පරණ නැතුව අලුත්ම එකක් වැඩුණාන් පස්සේ හොදට ගන්නවා. එක චිත්තක්ෂණයක් පරණ වෙලා එනකොට චිත්තක්ෂණ දෙකක් පරණ වෙච්ච ආරම්භණයක් වදිනකොට ටිකක් ඒකෙත් ගන්න පුළුවන්. හැබැයි කියන්නේ චිත්තක්ෂණ හතරක්, පහක්, හයක්, හතක් විතර පරණ වෙච්ච මේ අරමුණු තියෙනවනේ වාහිකෙට එව්වා. මේ හරියට තේරුම් ගන්නට බාර ගන්නට බෑ. ඒවා නිකන් පරණ වෙලා බාර වෙනවා. හැබැයි ඒවා භාගයක් වගේ දැනගෙන ඒවා හිම්මම හරියට තේරුම් ගන්න නැතුව විඳ ගන්නට බැරිවක් ඇතිවෙනවා. එහෙම එකක් තියෙනවා. අපේ අතින් අල්ලන්න නම් යමක් හොඳට ඇඟිලි පහට අහු වෙන්න ඕනේ. එතකොට තමයි අපිට වැටෙන්නේ නැතුව අල්ලන්න පුළුවන් කම් තියෙනවා. සමහර වෙලාවට තියෙනවා ඒ වැටෙන්න කිල්ල කොහොම හරි අවුලයක් තියෙනවා. සමහර ඒවා තියෙනවා අපේ අතේ වැදුනට අතෑරලා. ඒ කියන්නේ ආවා, අතට ආවා. ඒ වුණාට හරියටම අල්ලගත්තට අතෑරලා යනවා. ඔය වගේ චිත්ත වීතියක් හැටියට ගණන් ගත්තට ආරම්භණය ආවා, අතේ වැදුනා, හැබැයි කිලිලා ගියා. ඒක හරියට අල්ලගන්න බැරි වුණා. ආන්න ඒ වගේ චිත්ත වීති තියෙනවා හයක්. ඒවට කියනවා පොඩි චිත්ත වීති කියලා. ඒ කියන්නේ පරිත්තාරම්මන චිත්ත වීති කියලා. කොහොම දේවල් වෙනවා අපිට සමහර බලන්නක හිතලා මෙහෙම සමහරලාට නම් උත්තර පේනවා සමහරට පේන්න ගිහිල්ලා නැතිද සමහරට පෙරුණා වගේ හැබැයි පෙන්නලා නැහැ පේනවා වගේ මතකයක් තියෙනවා නම් පෙන්නලා නැහැ ඒ කියන්නේ ජවන් දුවව ගන්න බැරි වෙලා චක්කු විඥානයක් විතරක් පහළ වෙලා තියෙනවා ආන්න ඒ වගේ චිත්ත වීති වලින් සිද්ධ වෙන්නේ චිත්ත වීතියක් ගණන් ගන්න පුළුවන් හැබැයි ආරම්භනේ සම්පූර්ණ විනවන්ත රසෙන්නෙත් බෑ. ඔන්න එතකොට දැන් චිත්ත වීති කීයක් කිව්වද? අතීත ආරම්භන චිත්ත වීති එකයි උත්තම ලොකු පහේ ඒවා. ඊට පස්සේ මහත් ආරම්භන ලොකු ආරම්භන චිත්ත වීති දෙකයි. පොඩි චිත්ත වීති හයයි. එතකොට කීයක් වෙනවද? 9ක් වෙනවා. තවත් තියෙනවා චිත්ත වීති 6ක් ඒව පොඩිම පොඩි අර පොඩි ඒවටත් වඩා පොඩි ඒකෙ වෙන්නේ මෙහෙමයි ඒක යනවා භවංග හරියට පරණ වෙලා හරියට භවංග යනවා 10ක් විතර 10ක් විතර පරණලා භවංග 10 කියන්නේ භවංග 10ක් කියලා කියන්නේ චිත්තක්ෂණ 10ක් පරණ වෙච්ච නිකම් මේ ආරම්භණයක නිකන් අර වලිග වගේ නේ අහුවෙන්නේ ඉතින් අල්ලගන්න බෑ වෙන්නේ ආරම්භණය ගිහිල්ලා
අර බාල පරණ වෙච්ච මැරිගෙන යන දුරුවල වෙච්ච මේ ආරම්මණය අර භවංගේ කියලා වදිනවා වැදුනට භවංගේ කෙල්ලිලා නැගිටගෙන ඉන්න බෑ ආයෙත් භවංගේ චරණේවත් වෙන්නේ නැහැ ආයෙත් තමන් යනවා එහෙම නැත් කියන ඊළඟට ඒ වගේ තියෙනවා චිත්ත රීති 6ක් සමාධියක තියෙන්නේ මේ හිලිනක කාර්යකී විතරයි දැන් බලන්න මේ මෙහෙම වෙන්නේ ඇයි කියලා හීනයක් කරගෙන බලන්න එයාට පස්සේ ඒ සමාන වෙලාවට මේ සමාන හීන තියෙනවා උදේ පාන්දරට හොඳට මතකයි හරියට මතකයි කෙනෙකුට විස්තර කරලා කියන්න පුළුවන් මෙහෙම මෙහෙමයි මෙහෙම කෑලි ඔක්කොම ෆීචර්ස් හොඳට මතකයි ඒ කියන්නේ හීනේ වුණත් හොඳට මේ අහුවෙලා මනසට අපි අද කතා කරන්නේ පංචද්වාර ආවර්ජන චිත්ත වීතිය ගැන. එහෙනම් මේක උදාහරණයක් වුණාට පස්සේ කොහොමද මේ පාවිච්චි කරන්නේ? සමහරවල් තියෙනවා මේක හීනයක් දැක්කා නොදැක්ක මෙහෙමක පෙරුණා නොපෙරුණා වගේ නිකන් මරගයක් තියෙනවා. ආන්නේ ඒ වගේ තියෙන්නේ අර ජවන් හිම දුවවා ගන්නට බැරි අඩු බල. ඒක නිසා හොඳට ජවන් දුවන චිත්ත වීති තියෙන තුනයි. අනිත් ඒ වගේ පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන වශයෙන් කියන තියෙනවා මේ චිත්ත වීති තව තියෙනවා 12. ඒවට එක එක මට්ටම් තියෙනවා. ඒ වගේ මේ හරියට අරමුණ ගන්නට බැහැ. ඒක නිසා ඇහි හොතර මතක තියාගන්න ඇහි පමණක් චිත්ත වීති යනවා. ඇහි පමණක් යනවා චිත්ත වීති 15. ඒ ඇහි රූප ආරම්මණයක් සම්බන්ධයෙන් චිත්ත වීති ගන්න පුළුවන් 15. ඒ 15 හොඳම පළවෙනි වර්ගයේ චිත්ත වීති කියන රූප ආරම්මණය දකින්නේ. ඊළඟට දෙවෙනි එක කර්ම. තුන්වෙනි එක ඉඳලා බලේ අඩු. හැබැයි ලක්ක සංඥා. ඊළඟට කණිමුත් ගන්නවා ඔය වගේ. කණේ සමාන ශබ්ද ඇහ වදිනකොට හොඳම මොත අනේ හොඳට පොහොර තියෙන අලුත් මලුත් මේ ශබ්දයක් සම්බන්ධයෙන් හොඳ චිත්ත වීතියක් ගන්න කරන එක හොඳ ඇහෙනවා. හොඳම මතකයි. සම දෙවෙනි එකේ තුන්වෙනි එකත් හොඳයි. කන සම්බන්ධයෙන් උත් ශබ්දයේ සම්බන්ධයෙන් උත් පාවිච්චි වෙන වැඩ කරනවා ලොකුම ලොකු තරම චිත්ත වීතියක් මහත් ආරම්මන නමින් චිත්ත වීති දෙකක් පරිත්තාරම්මන චිත්ත වීති 6ක් අති පරිත්ත කියලා බොහොම පොඩි චිත්ත වීති මේ ආරම්මන චිත්ත වීති 6ක් ඔය විදිහට 15ක් වැඩ කරනවා අපි බලමු මේක තව ටිකක් ඉස්සරහට ඊපස්සේ නාසයේ සම්බන්ධයෙන් චිත්ත වීති ඔය විදිහට වැඩ කරනවා 15 දිව සම්බන්ධයෙන් චිත්ත වීති 15 ඊළඟට කය සම්බන්ධයෙන් ඔය විදිහට චිත්ත වීති 15ක් කරනවා ඉතින් මේ 15 දැන් ඔය අපි මෙහෙම අහනවානේ සමහර වෙලාවට ඔන්න හොන්ටට මේ කපුටික් කෑ ගන්න කපුටික් කෑ ගැවන් පස්සේ මේ පළවෙනිම හොන්ටටම කලම හොඳට කප්ප කෑ ගන්නකොටම සද්දය ආවොත් හොඳට කාකෙක් කෑගෙනවා කියලා ඔන්න තේරුම් ගන්න. සමහර වෙලාවට පළවෙනි එකෙන් දෙවෙනි චිත්ත වීතියෙන් තුන්වෙනි චිත්ත වීතියෙන් කියලා කියන්නේ ඒ කපුටගේ සද්දය හොඳටම අමු අමුවේ අලුත් අලුත් පිටම කණේ ගිහිල්ලා වැදුනා. ඒකින්ද රූපය හොඳට තේරුම් ගන්න. හැබැයි ඊළඟ එකේ ඉඳලා මේ අමාරු මත කපුට කෑගෙනේ නේද? ඕන්න ගත්ත ඒ වගේ ආන්න ඒ වෙන්න මොකක්ද එයා හැඟීම සංඥාවක් මතු වෙනවා ඒ හරියට ඒ සත්‍යය හොඳට පණ ඇතුව මේ හිතට අහු වෙලා නැහැ චිත්ත වීතියද දැනෙලා නැහැ පස්සේ පස්සේ යනකොට නිකන් මේ කෙනෙකුට කියන්න පුළුවන් මකර සත්‍යයක් කපුට කියලා තේරෙන්නේ නැහැ මකර සත්‍යයක් කරනවා වගේ ඒ වුණා වගේ අන්නේ එහෙම කතා කරනවා. ඒ කියන්නේ ආරම්භනේ යන්තම් රින්දගෙන ඉල්ල තියෙනවා. හැබැයි අහු වෙලා නැහැ.
පොඩි සංඥා මොණ්ඩක් වගේ විතරක් ඇති වෙනවා. ඔය වගේ අවස්ථාවල් ඇති වෙන්නේ ඇයි මේ චිත්ත විස්කරුවාවේ තිබෙනා වූ වෙනස්කම් නිසා. ඒ කියන්නේ ඒ ඉන්ද්‍රියනා උග්‍රහණය කර ගැනීමට තිබෙනා වූ බලවත්කම සහ පුළුවන්කම සහ බැහැරීමයි. ඒක නිසා සමහර චිත්ත විදි තිබෙනවා මොදක ගන්න පුළුවන් ආරම්භනේ සමහර චිත්ත විදි තියෙනවා මේ ඒ වගේන් හේතන වැඩියමක් කරගන්න බැහැ. මේන්න මේ විදියට මේවට කියනවා චිත්ත වීති පංචද්වාර ආවර්ජනීක චිත්ත වීති තියෙනවා. ඇහැ සම්බන්ධයෙන් වැඩ කරනවා තේවි 15. කන සම්බන්ධයෙන් චිත්තේවි 15. නාසය සම්බන්ධයෙන් දිව සම්බන්ධයෙන් කය සම්බන්ධයෙන් ඔය විදියට 15 වැඩ කරනවා. මේ ස්ථාන පහේම මේ තේලි 15න් පළවෙනි තුන තමයි හොඳට පණ ඇතුව තිබෙන්නා වූ හොඳට ජවන් දුවන චිත්ත වේදී. ඒවට කියනවා අත්තිමාන් ආරම්මන චිත්ත වේදිය. එහෙම නැත්නම් මහත් වූ චිත්ත වේදිය කියලා. මම දැන් මේ කතාව මේ අතනේ නවත්තලා මම කැමති ඊට ඉස්සරහට යන්න ඉස්සර වෙලා මේ කියාපු ටික මේ පින්නතුන්ට තේරුණාද? වුණා දැනුණාද? මේකේ මොකක්ද හේතුනේ? මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? මේ ගතිය දැනගෙන අපි ඉස්සරහට යමු. ඒක නිසා මේ වෙලාවේ මම පොඩි වෙලාවකට හැම එක්කෙනාටම ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙනවා. හැම එක්කෙනාම කරුණාවෙන් මේක දැනගැනීමේ පරමාර්ථයේ ප්‍රශ්න වුණ කරන්න සෑම දිනාටම තෙරුවන් සරණයි. මේක හොඳට හිතර වැදුනන් පස්සේ තමයි ඊළඟට යන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සයන්වත්ස. තෙරුවන් සරණයි හැමදාටම. එහෙනම් සාකච්ඡාවට එකතු වෙන්න කරුණා කරලා. වඩේකේ වර්ණයේ දැනගන්න සිත්පීලියක් යනවා. ඒ සිත්පීලියෙන් ඒක වර්ණයේ පමණක් දැනගන්නවා. ඒ සිත්පීලියේ ඒ වර්ණයේ හිතට අල්ලා දෙන්න අවශ්‍ය අංග උපාංග හැටියට යම් යම් අවස්ථාවල සිත් එකක් ආවා. ඒ තේරී විදිහට වැඩ කරනවා. ඊට පස්සේ මේ වඩේක මහත්යා කනවා නම් ඊට පස්සේ මේ අතට ගන්නවනේ. අතට අර ගන්නකොට ඇති වෙන්නේ සෝත විඥාන චිත්ත වීදියේ
නෙවෙයි. ගානෙත් නෙවෙයි. රසෙකුත් නෙවෙයි. ඒ එක්කුට ඇති වෙන්නේ කාය විඥානික චිත්ත විපියක්. ඒකෙන් කරන්නේ මොකද්ද? වඩේ එකේ තිබෙනා වූ තද ගතිය හරි මොළුක් ගතිය හරි ප්‍රශ්න ගතිය හරි දැනගන්න සිත්ලක් යනවා. ඒ සිත්ල ගිහිල්ලා ඒකේ තියෙනවා භවංගයක් චලන පංචේද පංචද්වාරා වචන කාය විඥාන සම්පරිච්ඡන සම්පීර්ණ උත්තරණ ජවන දීලා හොඳට මෙලෙයි හොඳයි ඛණ්ඩ පුරුලම් එකක් කියලා හොඳට ඔන්න තව සිත් වීතියකින් දැනගන්නවා මේ ඒක කාය ද්වාරිත චිත්ත වීතිය ඒකින් එකේ මේ වඩේකේ මොළු පුරුල් ගැතිය දැනගන්න දැන් උන්ට එක චිත්ත වීතියකින් වඩේකේ පාට තව අතට ගන්න කොට ඒකෙන් කායද්වාරික චිත්ත වීතියකින් ඒකේ තිබෙනා වූ තදමොඩු කුණුසුම් ගතිය දැනගන්න. ඊළඟට මහත්යා කටගාවට ගේනවා. හරි සුවඳයි. අන්න ඊළඟට යනවා මොකද්ද? ගාන ద్వාරයෙන් යනවා චිත්ත වීතිය ඒකේ හොඳට අහුවෙනවා. ඒ වඩේකේ තියෙන සුවඳ විතරයි තිබෙන්නේ. කායද්වාරික චිත්ත වීතියෙන් ගත්තේ එකේ රළු කුරුල් සත ගතිය මුසුත් ගතිය ඇහින් ගත්තේ පාට ගතිය දැන් නාස කටගාවට ගිහින් නාසයට වදිනවනේ කටගාම ගිහිල්ලා නැහැනේ ඒකෙන්ද ගාහනද්වාරික චිත්ත වීතියක් යනවා තීත භවංගයක් එක්ක තීත ගන්ධය කියලා භවංගේ වදිනවා වැතිලා භවංග චරණ උපච්ඡේදනය වෙලා ඊට පස්සේ පංචද්වාර ආවර්ජන වෙලා ඊට පස්සේ අර මේ ඇති වෙනවා ගහන විඥාන ඊළවස්සේ සම්පටිච්චන සම්තිර්ණ උත්පන්න ජවන් කියන ඔය චිත්ත වීතියකින් ඔන්න ඔතේ තිබෙන අර සුවඳ ටික විඳ ගන්න. දැන් ඔන්න කටට දාන්න. කටට දාගන්න කොට කාය විඥාන චිත්ත වීතිය කියනවා. ඒ කියන්නේ එතන හපනවනේ. එතකොට මේක හැපෙන හැපෙන වටේ එක අර දිවේ හැමතැනම පැතිරලා යනවා. ඇතිල යනකොට ජීවහා විඥාන චිත්ත වීතිය කොන්න රස විඳීම වශයෙන් යනවා. එතකොට එහෙම යනවා. මහත්යා මේ ඔය වඩේ එක ටිකක් හොඳට හපන කර කර ගාලා මේ ඔය තියෙන පොත්පත් එක්ක එතකොට හොඳට හපන්න පුළුවන්. එතකොට සෝත විඥාන චිත්ත වීතිය. දැන් බලන්න මේක ගත්තේ කොහොමද කියලා මේ වඩේ එක සම්පූර්ණ පස් තැනකින් කාලා තියෙනවා. පස් තැනකින්ම තමයි මේ මහමෝද ඉන්නවා මේ සතෙක් මොකಾದේ වැඩ කියන්නේ මේ අර වැල් වගේ තියෙන මේ වැල් වගේ තියෙන එයාගේ මේ අන්න බූවල. එයා දානවා තමන්ගේ අනුගණු ටික ඔක්කොම දාලා අල්ල ගන්නවා. අන්න ඒ වගේ දැන් මේ වඩේ එක න්‍යා ගත්තාන් පස්සේ චිත්ත වීතියක් එළුවා මේ දර්ශනය සම්බන්ධ වර්ණයට චිත්ත වීතියක් විගදම්ම එළුවා මොකද මේ කාය විඥාන ඒ කියන්නේ ඒ චිත්තක තද මොළු කුරුල් ගතිය දැනගන්න. තව චිත්ත වීතියක් එළුවා නායසයට චිත්ත කරන සූද සම්බන්ධයෙන් ඊට පස්සේ හපල කනකොට රසර්මී තීන සම්බන්ධයෙන් ඊට පස්සේ ඒක හපනකොට ඒ සත්‍ය සම්බන්ධයෙන් ඒකින් මේකින් ගිහිල්ලා චිත්ත වීති වර්ග අහකින් තමයි මේක හොඳට අල්ලගන්නේ. ඉතින් අර අපි කියනවනේ සූත්‍රවල උපාදාය වෙනවයි කියලා උපාදාන වෙනවා කියලා. ඉතින් මෙහෙම වෙනකොට උපාදාන නෝවේ කියෙන්නේ අපි ඉස්සරලා සාමාන්‍ය කතා කරන එක සිතක් යනවා කියලා නේද? මේක වැඩ කරමු කියන්නේ ඔය අපි මහාන්තරම්මනාරි මහාන්තරම්මනාරි චිත්ත විද්‍යාවට වැටුනොත් එහෙම අය පොඩ්ඩක් ඒගොල්ලන්ගේ හොඳටම හවස්සට ඒ නිසා ඇත්තටම මේ උපාදාය කියනමයි I think අපි ඇහෙන් දැකපු වඩේක කන්නේ නැතුව අපි රස විඳින්නේ ඒ චිත් ඒ මේ චිත්ත වීතියක් යනවද ඒ කොහොමද යන්නේ කියන එකයි ස්වාමීන් වහන්සේ.
වර්ණේ දැකීම වශයෙන් පංචද්වාරාල් අපිට ඒකේ දැක්කොත් එහෙම මේ ඒ පංචද්වාරාල් චිත්ත විදියකින් තමයි වර්ණේ ග්‍රහණය කරගන්නේ. තව තියෙන එකට සිද්ද වෙන එකක්. ඒක මම කියන්නම් පස්සේ හැබැයි මේ අහපු ප්‍රශ්නෙට උත්තරේ හරිද කියලා මට සැකයි ඒක අහපු එක එහෙමද කියලා ආයෙත් අහන්නකෝ. මේකයි සමනම් දැන් අපි ඇහෙන් දකින්න එක වෙනත් ආයතනය වලින් ගන්නවා වගේම අපිට දැනෙනවා. අපි හිතමු දැන් වර්ණය හැඩය දැක්කට ඒකේ ඝනකම ඒකේ රසයක් එහෙම අපිට දැනෙනවා. ඒ කොහොමද කියලා සමනම් තමගේ ප්‍රශ්නේ. ඒක වෙනනම් වෙන විදිහකටයි මම හිතන්නේ. ඒක ටිකක් කල් දාමු දෙයකට උත්තරේ දෙන්න මම එනවා ඒකට. उपकार ඇහෙන් නැතුව යනවා ගොඩක් වෙලා කතා කරන්න ඕනේ සමාලෝචන මත්පිටියාගේ දේවල් මද්රාසියෙන් දීලා ඉන්න කොටත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා කතා කරලා තමයි යම් ක්ෂණයක් දන්නවන්නේ. ඒකට හේතුව මේ කායිකේන්ද්‍රිය වල තියෙන දුර්වලතාවය නැත්නම් මේ මට දැනගන්න ඕනේ කොහොමද ඉන්නේ භාංගය කියන එක මේ වයසක යනවත් එක්ක හරි අඟ දුර්වල වෙනකොට ඒකත් දුර්වල වීමක් ඒකේ තියෙනවා නැත්නම් එකම විදිහකට පවතින එකයි තේරුම් ගන්න. ඒකේ කියන්නේ මෙහෙමයි අපේ තිබෙනවා මේ අපේ බාහිර ආරම්මන ගැනීමට උපකාර වන්නා වූ ප්‍රසාද පහ තියෙනවානේ. කාය ප්‍රසාදය නැ මේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ඝාන ප්‍රසාද ජීවා ප්‍රසාද කාය ප්‍රසාද මේවා ඇවිල්ලා රූප බවංගයේ වෙනසක් වෙන්නේ නැහැ. බවංගයේ මිනිස්යාගේ බවංගේ උපන්නා වූ දවසේ ඉඳලා මැරෙන කර්ම ඒ බවංගයේ ඒ ලෙවල් එකේ ඒ මට්ටමේ ඒ විදිහමයි. බවංගය මේ ලෝකේට කිසිම සම්බන්ධ නැති නමුත් මූල චිත්තයක් හැටියට ඉන්න හින්දා මේ ඒක ඒ විදිහටමයි තියෙන්නේ. හැබැයි මේ මිනිස්යාගේ බවංගය එක විදිහට වුණාට ලෝකේට මේ බවංගේ පිටගෙන යන්න තියෙන්නේ වෙන විදියකටයි. ඒ කියන්නේ කර්මයෙන් හැදිලා තිබෙනා වූ ප්‍රසාද රූපයක් හරහා. ඒ ප්‍රසාද රූපය සමහර වෙලාවට මේ ඒකේ තිබෙනා වූ ශක්තිය මැරෙන්නේ නැහැ. නැතිම වෙලා යන්නේ. හැබැයි යන්න අවස්ථාවට වීක් වෙනවා. ඒකේ ශක්තිය වැඩ කරන ශක්තිය දුබල වෙනවා. ප්‍රසාද ගතිය තිබෙනවා. ප්‍රසාද ගතිය තිබුණාට හරියට අර ඒ අන්න ඒකට තමයි කියන්නේ මේ ඉන්ද්‍රිය දුබලත්වයට පත් වෙනයි කියලා. තියෙනවා. හැබැයි හරියට ඒවා මේ දුර්වලුණයි පස්සේ අර බාහිර තිබෙනා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හරියට අල්ලගන්න බැහැ. එහෙමත් වෙනවා. සමහර වෙලාවට තිබෙනවා ගිලන්කම නිසා වෙනවා දුර්වල වෙච්ච නිසා වෙනවා බාහිර තිබෙනා වූ ආරම්මණය අපි හිතමු හොඳටම නිරෝගීමත් මිනිස්සේ හොඳට ඇහෙන පේනවා ඇහෙන පේන ඇහෙන තියෙනවා කියලා ඒ සමහර වෙලාවට ශබ්දයේ අඩුපාඩුකම් තිබෙනවා ඊළඟට දර්ශනයේ අඩුපාඩුකම් තිබෙනවා ඊළඟට අපි හිතමු මෙහෙම එකපාරම මොකක් හරි වෙනත් වැඩක යෙදিলা අවුලි ගිහිල්ලා වෙලාවකට ඒ වගේ යන්යන් හේතු හින්දා මේක මේ තිබෙනා වූ වර්ණේ ග්‍රහණය කර ගැනීම අපාසාර දෙනවා. වයසට ගියන් පස්සේ වෙන්නේ මේ කර්මයෙන් හැදිච්ච රූපයෙන් නිර්මාණය වෙලා තිබෙන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ මැරිලා නැහැ නැති වෙලා නැහැ. හැබැයි ඒකට ග්‍රහණය කර ගන්නා වූ ගතිශක්තිය එකපාරම කරගන්න බැරි අවස්ථාවක් තියෙනවා. එතකොට තමයි සමහර වෙලාවට ඔය ඒ වයසට ආයත දෙපාර තුන් පාර කියවන්න වෙන්නේ.
ඒවාගේම ලඟට කරලා කියන්න වෙනවා ලඟට ගියන් පස්සේ මේ පේන්න නම් ළඟටම යන්න ඕනේ ආන්න ඒ වගේ සිද්ධ වෙන්නේ ඒකයි අනිත් එක තමයි මේ සීය නැති කරන් පස්සෙත් වෙනවනේ එකක් දැන් අපි අපේ ජීවිතයේ මේ ඔක්කොම පංච ඉන්ද්‍රිය ධර්මයන් අපි ඇඟට එකට බැඳලා සම්බන්ධ වෙලා තිබෙන්නේ ඉතින් ඒකේ ඒක නිසා එළියට එනකොට ඒ හරහා තමයි මේ මනස එන්නේ ඒ වගේ ඒ බාහිර තිබෙන ආරම්භණයක් ඇතුළට ගන්න හරියට channel එකක් හොඳට තියෙන්න ඕනේ ඒ වගේ බේට් තියෙන්න ඕනේ හොඳට ඉතල බලන්න මෙහෙම දැන් මේ මහත්ලාගේ ගෙදර ජනේල් වල වීදුරු වලින් වටපිටාව පේනවා එතකොට වටපිටාව පේනලා පේනකොට හොඳට පේනවා යන මිනිස්සු වාහන එදගස් කොළ හොඳට පේනවා එතකොට මේ සමාන වෙලාවට ඔය දූවිලි වැදිලා ඉතින් ඕකේ දූවිලි වැදිලා තියෙනවා එතකොට නම් අඳුරගතයක් තියෙනවා හැබැයි යනාය නිකන් ඡායා වගේ පේනවා හරියට කවුරුත් ගන්න බෑ ඒ වගේම තමයි ඒ බාහිර වශයෙන් යන්නේ දේවල් එක්ක බැඳුනා සමාන වෙලාවට තියෙනවා ඔය මේ වීදුවේ පරණ හින්දා සහ ගල් කැට වැදිලා ක්‍රැක්ස් ගිහිල්ලා තිබෙනවා ඉරි ඇදලා තිබෙනවා ඒ වගේම එක එක ඇද මුද වෙලා ඒකටත් අර බාහිර තිබෙන්නා වූ දේ පේන්නේ නැහැ එහෙමම නැත්නම් අර වීදුරු වල තියෙනවනේ අර ඩාක් කරනවානේ ආනේ වුණාන් පස්සේ ඒක පේන්නේ නැහැ ඔය අපේ තිබෙන්නා වූ ඉන්ද්‍රිය ධර්මයන්ටත් ඔය සිද්ධිය ඔය විදිහටම සිද්ධ වෙනවා ඒකට තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ජරා කියන වචනේ දිනා යනවා අන්න ඒක තිරුවන් සරණ සරණවෙන්නාත් දැන් අපි මහන්තරම්මන චිත්ත වීතිය ගත්තොත් අපිට එතන භවංග කියලා දෙකක් ගිහිල්ලා භවංග චරණ සිද්ධ වෙනවා වගේ ඒ වගේම කියන්නේ භවංගයේ ඉස්සෙල්ලාම හතරවෙනි ඉතින් කියන්නේ මොනවා සුළුවන් කියලා කතා වුණා. එතනදී චිත්ත වීතියක් පිටින් ගන්නකොට අපි ඒතරම් 17ක් වෙනසක් ගණන් කිරීමක් කරනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ දැන් භවංග චාලන කියනකොට හතරට වෙන්නේ චිත්ත භවංග චාලන. එතනින් එහාට තියෙනවා ඒකට 13ක් කියලා ඒ විදිහේ ගණන් කිරීමක් කරනවාද අපි චිත්ත වීතිය තේරුම් ගන්න සාමාන්‍යයෙන්? මේමයි තියෙන්නේ. අපි මහාතරම සිංහල චිත්ත වීතිය කියලා ඒ කියන්නේ මහාතරමණේගේ පළවෙනි එක නෙමෙයි දෙවෙනි එක කියලා ඒකේ තියෙන භවංග තුනයි හතරේදී භවංගේ හතරවෙනි අවස්ථාවේ භවංගේ හේලෙයි භවංගේ හේලුණා ඊට පස්සේ භවංග උපච්ඡේදය වුණා එතකොට භවංග අතීත භවංග තුනයි භවංග චලනය භවංග පච්චේදය ඊට පස්සේ පංචද්වාරා වචන ඇරුණා චක්කු විඥානේ පහළ වුණා සම්පටිච්ඡනය වුණා සංතීරණය වුණා වොත්තපණේ වුණා දැන් ඒකට මෙතේ මේ ටික කෙරෙන්නුත් මේ ෂණ ධන තීර ඉවරයි මේ ටික වෙනකොට දැන් ආරම්භණයට ගොඩ වෙලා හරියට දැන් තව තියෙන්නේ රූපයේ ඕකේ තව තියෙන්නේ චිත්තක්ෂණේ දැන් රූපය චිත්තක්ෂණ 10ක් දැන් පරණයි. ඒ පරණ චිත්තක්ෂණ 10ෙන් ඊළඟට තියෙනවා තවත් යනවා නම් ටිකක් ඒක නිසා තව ජවන් 7ක් තියෙනවා ඒ 7ෙන් අනිත් කැල ටික බලා ගන්නවා. ඒ ආරම්භනේ හැබැයි හද ආරම්භන නැහැ. ඒක නිසා ඒකෙ තියෙන චිත්තක්ෂණ 17ක්. ඒ 17 ඇත්ත වශයෙන්ම මේ අර 17 සම්පූර්ණ මෙහෙමයි වෙන්නේ ඔක මේ ඒ චිත්ත වීතියේ ඇත්තටම තියෙන්නේ වැඩ කරන චිත්ති 17යි ඒ කියන්නේ 14ක් තියෙන්නේ ඒක අර මුලින් ආරම්භණය පටන් ගන්නකොට භවංගය තියලා ඊට පස්සේ පරණ වුණා රූපය දෙකක් ගියා පරණ වුණා තුනක් ගියා පරණ වුණා ඒ පරණකම රූපයේ තිබෙනා වූ මහලුකම
රූපයේ තිබෙනා වූ මේ ආයුෂය දක්වා ගැනීමට තමයි අර අතීත භවංග වශයෙන් එක්කස් කරන්නේ. එතකොට තමයි මේ මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මේ මෙන්න මේ හිතට මේ චිත්ත වීතියට අහුවෙච්ච රූපයේ චිත්තක්ෂණ කොච්චර පරණලා තිබෙනවද කොච්චර ජීවත් වෙන්න තිබෙනවද ඇයි මේකට උනේ කියන එක දැනගන්න උපකාර වෙන්නේ ওই භවංග ගණනේ පමණයි. ඒකටයි එක්කාසු කරන්නේ නැත්නම් ඒ ආරම්භනේ දැන් අපි හිතමු මෙහෙම දැන් චිත්තක්ෂණ පහක් මේ දැන් රූපයක තියෙන්නේ ආයසේ චිත්තක්ෂණ 17යි කියලා කිව්වනේ. ඉතින් චිත්තක්ෂණ පහක් ඒ රූපය පරණ වෙලා. එතකොට ඉතින් ආයතයෙන් සිත් වැඩ කරනවා නම් වැඩ කරන්න වෙන්නේ මේ පහක්යන් පස්සේ තව ඉතිත් තියෙනවා නම් කියන 12යි. තව සිත් 12ක් තියෙනවා නම් ඒක වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒ සිත් 12 එකකින් පණ ඇති වැඩ කරන ක්‍රියාකාරී චිත්තක්ෂණ 12කින් ඒ ආරම්භණය දැනගන්න පුළුවන් වුණත් අර චිත්ත වීතියක් සම්පූර්ණ කිරීම වශයෙන් ඒ වගේම ඒ මේ ඒකේ ඒ රූපය කොච්චර චිත්තක්ෂණ ටිකක් පරණ වෙලා ගිහිල්ලා තියෙනවද කියලා දැන ගැනීමට ඒක විස්තර කර ගැනීමට පහසු සඳහා තමයි අතීත ඔය භවංග කියලා එක්හාසු කරන වැඩේ කරන්නේ. නැත්නම් අනිත් එකෙන් අනිත්‍ය කරගන්න ඕන. චිත්ත වේති දිගානුව අපිට තේරුම් ගන්න පුළුවන් කියලා තේන සංඥාස දිත්තේ දිත්ත මාත්තම් පරිච්ඡේ මේක කොහොමද කර්ම සකස් වෙන්නේ කියන එක ඒ ප්‍රශ්නයටම තවත් දුරටත් කිව්වොත් සංඥාස හිතෙනවා හරිද වැරදිද කියලා සංඥාස තෝරලා දෙන්න මේ හිතන විදිය දැන් දිත්තේ දිත්ත මාත්තම් පරිච්ඡේ කියනකොට ඇත්තටම මේ භවංග භවංග චලන භවංග උච්ඡේදනයේ නවතින බවකුත් කර්ම සකස් වෙනකොට සිත් වේටි දිගටම දිවිලා අර චිත්තක්ෂණ ජවම් කියන්නේ හතම දිවිලා ඉවර වෙන තත්ත්වෙකුත් කියලා තේරුම් ගත කාරණාස මෙහෙරදිද සේවන් කරන්න. හැබැයි මේ ඒක හිතිය යුතු තැනක් තමයි. මට හැබැයි ඒ ප්‍රශ්නේ හරියටම වැදුනේ නෑ. ඒක මේ හරියටම මගේ හිතට ඇතුළුනේ නෑ. ආයේ ඉබීට කියන්න පුළුවන්. සන්නස මම කිව්වේ දැන් අපි චිත්ත වීතිවල දිග ගැන කතා කරන්නේ සන්නස කියලා දුන්නානේ එක එක දිගට යන විදිය ඒ වගේ හිතන කොට සන්නස දැන් දිට්ඨි දිට්ඨමත්තම් භවිෂ්‍යති කියනකොට පංචද්වාරාවද්දිනේට යන්නේ නැතුව ඒ කියන්නේ මුල තුන විතරක් ගිහින් නවතින තත්ත්වයක්ද කියන එකයි. සාමාන්‍ය කර්ම සකස් වෙනවා කියනකොට මේ අරමුණ ගැන මේ අනිත්‍ය වීතිය සම්පූර්ණ වෙලා ඒ කියන්නේ ජවන් තත්ත්ව ජවන් ජවන් අර සන්නදි කියපෙදේට හතරම ගියාට පස්සේද සිත සම්පූර්ණ වුණා කියන්නේ කර්ම සකස් වීමේ මට්ටමට ගියා කියන එකද තමයි කියලා තමයි සරණාසු තේරුම් ගන්න උත්සාහ කරන්නේ. තේරුම් ගන්නත් නැහැ. හදන් හරි දැන් තේරුණා. ඒ කියන දික්කේ දික්තමත්タン කියන ඒ තැනට අපිට මේ අපිට තියෙන මේ දැනුමේ හැටියට අපි දැන් ලබා ගන්න තිබෙනා දැනුම මට්ටමේ හැටියට අපිට ඇත්ත වශයෙන්ම මා ඔය කුඩට ආවිල්ලා හිතනකොට මට හිතෙනවා ditthi ditta mattan ye කියලා කියන්නේ ඔය චක්කු විඥානය පහළ වෙලාට පස්සේ සම්පටිච්චනත් අතහැරලා දාලා සංකීර්ණ උත්පනත් අතහැරලා දාලා යවන් ටිකක් ඇති වෙන්නේ නැතුව බලක් රතු ඒ කියන්නේ එතකොට වෙන්නේ භවංගේ වුණා භවංග චලනේ වුණා භවංග උපච්ඡේදේ වුණා පංචද්වාරා වචන හැරුණා ඊට පස්සේ චක්කු විඥානේ හැදුණා. එතකොට දැන් උන්ට තීත්‍යයි. එතකොට චිත්තක්ෂණ පහකට ඉහළ තියෙන අනිත් එක
වුණේ නැත්නම් මට හිතෙනවා මෙහෙම එහෙනම් දිත්තේ දිත්තවත් ගන්න නේද කියලා. ඇත්ත වශයෙන්ම එහෙම අපිට හිතන්න පුළුවන්. අපි දැනට මේ විදිහට හිතාගෙන වෙනසක් කරන්න ඕන වුණොත් එහෙම අපි ඉස්සරහ යොක කර. ඊළඟට අපි හිතමු දැන් මම හිතනවා මේ මට චක්කු විඥානේ මේක නවත්වා ගන්න බැරි වුණා. කඩාගෙන ගියා සම්පටිච්චන උත්තරපන සම්පටිච්චන සම්පීර්ණ උත්තරපන කඩාගෙන ගිහලා ජවනියේ තේලියෙත් පැනගෙන ගියා. හැබැයි එහෙම වුණොත් එහෙම ජවන් ගියොත් අනිවාර්යයෙන්ම කර්මය හැදෙනවා. මොන දෙකයි. දැන් මම ඔය උත්තරට ඇවිල්ලා සාමාන්‍ය මම අති ආධුනිකයේ කැටිට මම ඔය දිහේද. එතකොට මේ ditthiditthamattan කියන කතාවයි කර්ම එක්කාසු වෙන්න අරක යනවා. දැන් කර්ම එක්කාසු වෙන්නේ ජවන් වල. මේ දැන් අර මම කියවනේ ලෝරියක් යනකොට බ්‍රේක් ගැහුවාන් පස්සේ පාරේ කාගෙන ගිහලා වදිනවයි කියලා ඔන්න කර්ම වැදුනා. ඉතින් කවුරු හරි මේක ගිහිල්ලා තියෙනවයි කියලා මොකටද මේ බ්‍රේක් ගහලා මේ කියනවා කියලා හොඳට තේරෙනවා. ඒ වගේ ජවන් වලින් ගිහිල්ලා අරමුණේ කාගෙන යනවා. එතකොට යම් කිසි දෙයක් එක්කාසු වෙනවා. අපි එතකොට තේරුම් ගන්නවා මම ජවන් කියොත් අනිවාර්යයෙන්ම කර්ම වෙනවයි කියලා. මම තුන්වෙනියට මේ විදිහට තේරුම් ගන්නවා. මොකද මේක තියෙනවා නියාම ධර්ම. ඒ තමයි නියාම ධර්ම පහක් තියෙනවා. බීජ නියාමය, උතු නියාමය, කර්ම නියාමය, චිත්ත නියාමය, ධර්ම නියාමය. බලන්න. බීජ නියාම, උතු නියාම, කම්ම නියාම, චිත්ත නියාම, ධර්ම නියාම. මේ නියාම ධර්ම වලට අනුව ගලපලා ගන්න මේ මම මේ කොසකයක් බලනවා. කොසකයක් බල කරලා මම හිතනවා මේ අමගලියක් ගන්න. මට මම හිතේවි කොසකට. මට ආස හිතෙන අමගල අමක. හැබැයි ඒක වෙන්නේ නැහැ. ඇයි? කොසකට වෙන්නේ අම හදලා දෙන්නේ. ඒක නිසා මම න්‍යාය වරදගත්තා. මට අම කන්ට ඕන නම් මම කරන්න ඕනේ අම හිටවන්න. අම හිටවන්න. අම හිටවලා මට හිතනවා පස්සේ කුරුඹයක් කන්න. කුරුඹයක් බීලා කන්න හිතනවා. කවදාකවත් උඹ වෙන්නේ නැහැ. මම හැදුවේ අම. ඒ නිසා හැදුවා නම් අප අමමයි. ඒක නිසා ඔන්න ඔය න්‍යායට අම හිටියොත් අප පොසලීටිවොත් පොස්කත් දෙල් හිටියොත් දෙල් පොල් හිටියොත් පොල් ඔන්න ඔබට කියනවා බීජී තිබෙන්නා වූ දේ බීජ නියාමයේ කියලා කියන්නේ ඔක කාටවත් වෙනස් කරන්න බෑ. මුග්ගස් හදලා අපි විතර පොල් ගන්නට ගොටු කොන හයිටවලා ඉවර වෙලා වෙන ජාතියක් හදා ගන්නට ඒකට කියනවා බීජ නියාමය. අනිත් එක තමයි උතු නියාමයේ කියලා කියන්නේ හොඳට ඉනිමණයක් ගහලා එතනට එනකොට අපිට කවදාවත් එයා කන්ඩිෂන් ගතියෙන්නේ නැහැ. ඒ වගේම සීතල හොඳට තියෙන තැනට අයිස් තැනකට ගිහිල්ලා බැලුවාට පස්සේ එතන ආහාර පිට කවදාවත් මේ උණුසුම් ගතියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේක තියෙනවා උතු නියාමයේ කියලා මේ ඍතුවේ කුලඟ ඇති වෙන කාල ඊළඟට රහණේ කාල සීතලත්ත කාල ඒවා ඍතුවටම ඒ ධර්ම වැඩි වුණාන් පස්සේ ඒ දේ තමයි අධිකත්වයෙන් ඒ තැන තියෙන්නේ. ඒ දේ කරන දේ කියනවා එක අපිට කවදාකවත් වෙනස් කරන්න බෑ. ඒක කියන්නේ නියම ලෝකයේ තිබෙන ධර්මතාවය. ඒ බීජ වලින් ඒ ඒ වගේම තමයි කර්මය. කවදාකවත් කර්මයක් කරලා එක්ස්කියුස් කරන්න බෑ. කර්මයක් කරනවා දැන් කාට හරි මේ අපි ගහන ගහලා උඩුව පලන උඩුව පලන කියන excuse me sorry ඒක කිව්වට අර ඒ වැඩිච්ච උඩු ආවෙ නෑ නපු යනවා punishment එක හම්බ වෙනවා. ඒ වගේම චිත්ත විද්‍යා එයායේ අපිට මේ අපිට සමාව දුන්නත් අපි ඉතින් විඳවනවා එයත් විඳවනවා නඩු යනවා. ඒක නිසා එතන තිබෙනවා ඒ වගේ වැදගත් පස්සේ යම් කිසි හිතක කර්මයක් නිෂ්පාදනය වුණාද විපාක ළඟ පුදුර අනිවාර්යයෙන්ම හම්බ.
ඒ වගේම තමයි ඒකට කියනවා කර්ම නියාමයේ කියලා. ඊට පස්සේ චිත්ත නියාමයේ කියලා කියන්නේ මේකයි. චිත්ත නියාමයේ කියලා කියන්නේ අනිත්‍ය කියනවා. කර්ම නියාමයේ කියලා කියන්නේ මේ බෝධිසත්වයන් වහන්සේලා මේ ලෝකයේ ඉන්න මහා පින් තියෙන මහා ඒ හිතන පින් උතුරලා 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 වැඩිච්ච ඔය චේතනාව කුසල කුසල චේතනාවල් වැඩිලා 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 කරුණාව මෛත්‍රිය වැඩිලා 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 පුතාස් වැඩිලා ඉතිරිලා ඉතිරිලා තියෙන හිත තියෙනවා ඒ පින්වත් අයගේ ජීවිතවලට අනර්ථය ඒ වාගේම අකටින්සක් කරන්න බෑ බෝධිසත්වයන් වහන්සේලා උපදිනකොට මේ මහා පොළවේ මේ ලෝකයේ තිබෙන අපාය අර ගිනි දැල්ීම නිවෙනවා කියන මොහොතකට එහෙම වෙන්නේ එහෙම ධර්ම ශක්තියක් තියෙනවා එහෙම ශක්තියක් ඒ ජීවිතවල ඒ චිත් පරම්පරා තුන තිබෙනවා ඒ වගේම මවට වුණත් උපදිනකොට වෙහෙසක් පීඩාවක් දැනෙන්නේ නැහැ ඒ පුණ්‍යවන්ත ගතිය සමහර අය තිනවා එනකොටම කතා කරන්න පුළුවන් ඒ වගේ ධර්ම ස්වභාවය තියෙනවා ආනේ ඒවට කියනවා ධර්ම නියාමය. ඒක කවදාකවත් ආයේ මේ නැති කරත් අඩු කරත් වැඩි කරත් නැහැ. මේ නියාම ධර්මයේ තියෙන. චිත්ත නියාමයේ කියලා කියන්නේ යම් කිසි වෙලාවක රූප ආරම්මණයක් භවංගේ ස්පර්ශ වෙලා ඒක චිත්ත වීතියක් යන්ත භවංගෙන් නිදල භවංග චලන උපච්ඡේදයේ වෙලා හොඳ පරිපූර්ණ අලුත් පහේ සරුවට වැඩිච්ච සරුවට අමු වෙච්ච ආරම්මණයක් නම් චිත්තක්ෂණ 17ක් ගිහිල්ලා නවතිනවා මැදි දෙකට කපන්න බෑ මාංගිරිය වගේ කියන එක චිත්ත නියාමයක්. ඒකත් මම එහෙම හිතනකොට මේ මගේ හිතට තේරෙනවා එහෙනම් මට මේ වැඩේදී දික්කේ දික්ක මත්තක් කියලා දැන නැවතී ගන්න බැරි වෙනවා නියම් කියලා. කියන එක ආරම්භනේ චක්කු විඥාණයෙන් දැනගත්ත බාරගත්ත අල්ලගෙන මේක මුද්‍රේ මොකද්ද කියලා තේරෙන්නේ හොයපු මුලින් අර හිතනේ කරලා දීපු වැඩි බලයෙන් තමයි මේකටම නෙවෙයි මේ උත්පනේ කරන්නේ ඉස්සෙල්ලා චිත්තක්ෂණ ටිකෙන් දෙලගස්සන අල්ලලා අහු කරලා දීපු ටික දැන් කරන්නේ විද්‍යා කරනවා දුරු කරනවා තේස් කරනවා මොහ කරනවාද එමේ මසුරුකම් කරනවා අන්නේ එහෙම ඊට පස්සේ ඒකෙන් එහෙම අල්ලලා දුන්නට පස්සේ තමයි ඊට පස්සේ තමයි ඉස්සරහට යවන්නේ දිගට දිග්ගස්සගෙන යන්නේ ඔන්න ඔය විදිහ එතකොට එහෙම යනකොට මේක එකහසක් කරගෙන යනවා මේක එකහසක් කරගෙන යනවා ඊළ භවන්ගේ යනකොට හැම හිතකම තිබෙනවා හැම හිතකම තිබෙනවා මේ පුදුම විදිය සම්බන්ධයක් ඒක කියන්නත් බෑ නෑ කියන්නත් බෑ පින්නන්නත් බෑ නමුත් පුදුම විදිය පරම්පරා අනුයාත කරන ගතියක් තියෙනවානේ මේ ඔය දැන් ජයසිරි මහ බෝධින් වහන්සේගේ දඹදිව ඒ ජයසිරි මහ බෝධින් වහන්සේගෙන්
කලයක් හදලා තමයි ලංකාවේ තියෙන අනුරාධපුර. ඒකේ ඇට වැල කරලා අට්ඨඵල බෝධිය කියලා වෙනම ඔය බෝධින් වහන්සේලා තියෙනවා. ඒ බෝධින් වහන්සේලාගෙන් හදාගත්ත බුද්ධි ඒ ඇට වලින් ගත්තේවත් තවත් තැන්වල වැල කරලා තියෙනවා. එතකොට මේ වූ ඇටවල මේ දැන් අපි හිතමු මේ පළවෙනි බෝධින් වහන්සේ ගත්තේ බෝවැට වැල කරන් පස්සේ ඒක කඳේ මේ බෝවැට නැහැ. මේක සම්පූර්ණ බෝ ඇටේ කඳක් බවට, පැලයක් බවට, පොළ බවට, කඳ බවට පත් වෙනා ඒකේ ඇටේ පොඩ වෙලා, දළු වෙලා ඕකවර නැහැ. මේ අර වගේ පැලවිච්ච ඇට. හැබැයි උක වැල්ලා ගිහින් ආයේ පොළ දාලා, දළු දාලා ඕක ගිහින් අග්නිස්සේ හට ගන්නවා ඒ ඇට වල ගෙඩි. එතකොට අර මුලින් පැලවිච්ච පැලවීමට උදව් වෙච්ච ඇටේ ඒ වගේ එකක් කට කඳ හරහා පොළ හරහා සම්බන්ධ වෙලා තියෙනවා. බලන්න දැන් අඹ ඇටයක් පැල කරනවා. අඹ ඇටයක් පැල කරාන් පස්සේ අඹ පැලයක් හැදෙනවා. හැබැයි අඹ පැලේ වෙනකොට අඹ ඇටේ නැහැ. අඹ ඇටේ වෙනස් වෙනවා. වෙනස් වෙන අඹ පැලයක් නිෂ්පාදනය කළ දැන් ඔන්න grow වෙනවා, වැඩෙනවා, පොළ දානවා, අතු දානවා, තරු දානවා ඔක්කොම වෙලා. දැන් ඊට පස්සේ මේක මාස ගානක් අවුරුදු ගානක් ගියාට පස්සේ අතිශය හැදෙනවා කිඩි. ඒ කිඩි ඇවිල්ලා අර සමානකමක් දක්වනවා අර මුලින් හදාපු අඹ ගෙඩියට. ඒක වඩා ලොකුට හැදෙන්නේ නැහැ, ඊට වඩා පොඩි හැදෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක රස වෙනස් වෙන්නේ නැහැ ඒ වර්ගයේමයි. හැබැයි අර හදාපු අඹ ගෙඩි නැහැ. හැබැයි පස්සේ ඒකේ පරම්පරාන්‍යාත සම්බන්ධය ඇති කරනකොට පස්සේ හැදෙනේවත් අර හදාපු ගෙඩියව රහම තමයි. ඊට පස්සේ ඔන්න බලන්න ඒ ගෙඩියක් ගන්නවා. ඒ අලුතින් හැදිච්ච අපලිය කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒකේ අපරාටයක් වෙන තැනක හිටුණා වෙන පැත්තට. ඒක හිටියව පස්සේ ඒකින් ආයෙත් අර විදියට ප්‍රොසෙස් එකක් කරලා නම අතලා තියෙනවා. එතකොට ඒ වගේ ගත්තාන් පස්සේ දැන් දෙවෙනි ගහේ අඹ. ඒවත් ඒ රහයි. එතකොට දෙවෙනි ගහේ අඹේ පියා කවුද? අර ඒකේ හිටු කොහොමද? එතකොට ඒ අපි සීය කවුද? අපි භාෂාවෙන් කියොත් මේ ඊළඟ ඉස්සලා මේ අර ගහ හැදිච්ච අපි. ඔය විදිහට මේක පරම්පරාවක් කියනවා. ඒ වගේ මේ චිත්ත වීති වල තිබෙනවා මෙහෙම එකක්. භවංගයෙන් භවංගය හරියට අබැටි වගේ. ඊට පස්සේ ඒක පරිවර්තනය වෙනවා අභාසු වගේ. චිත්ත වීතියක් යනවා. ඊට පස්සේ පොළ දානවා, දළු දානවා. ඊට පස්සේ නැවත භවංගයට යනවා, ආයෙත් අඹ ඇටේ වෙනවා. ආයෙත් එහෙම ගිහිල්ලා ආයෙත් ගැහෙනවා. ඔය පරම්පරාව ඔය විදිහට ගලුවන් පස්සේ මේක මා අමුතුයේ තියෙන්නේ ඒක නෙවෙයි, නැත්තේ මේ තියෙන්නේ ඒක නෙවෙයි. වෙන එක නෙවෙයි. මේක පුදුම විදිහට අර අඹ ඇටේ කඳට, පැලේට, කොළේට සම්බන්ධකම් ඇති කරලා හැම වෙනත් විදියකට මේ වෙනත් විදියකට ගිහිල්ලා ඔය විදිහට මේ ඒ අඹැටීම අඹැටි වෙනත් අපගියක් වෙන තරක හදනවා. ඒක නිසා මේක කවදාකවත්ම සම්බන්ධයක් නැති වෙන්නේ නැහැ. අපි අනාදිමත් කාලයක් තිස්සේ ගෙනාපු ඒ සිත්වල බොහොම එකතුමක්, බොහොම එක්කාසුවක් මේකේ තියෙනවා. අපිට දැනට මේ මොහොතේ තියෙන නිසා මේ අඹ හිටවපු අඹ ඇටේ පැලදී යනවා කියලා කියන්නේ ඒක වෙනස් වෙනවා. හැබැයි ඒ අඹ ඇටේ එතන පොළවේ දිරා වෙනස් වී යන්නේ ඒකේ තියෙන ශක්තිය ගහට කඳට තල්ලු කරගෙනයි. ඒ ගහේ තියෙන ශක්තිය අතුවලට තල්ලු කරනවා, අතුවල ශක්තිය පොළවට තල්ලු කරනවා. ඒ ශක්තිය තමයි ගෙඩිවලට තල්ලු කරන්නේ. ඒ ගෙඩි වලින් ඊට පස්සේ අනිත් කාට ඒක නිසා හැම භවංග සිතකම හැම ක්‍රියාකාරී චිත්ත වීති සිතකම නැතිලා යන්නේ අතීතයේ යන්නේ නිකම්ම නෙවෙයි. ඒකෙදි පිට සම්බන්ධතාවය මෙයාට පවරගෙනයි, මෙයාට සම්බන්ධතාවය දීලා ආනේ විතර මේක වෙන්නේ කියලා තේරුම් ගත්තොත් හොඳයි කියලා නම් මෛත්‍රිය සිහිපත් කරගන්න.
හරි තව මේ 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 කියාපු අද කියපු පාඩම මේ අද කියලා දීපු එක මොකද්ද මම කියලා දුන්නේ කියන එක තේරුණාද වැටුණාද දැනුණාද කියන එක මේ මට විශේෂයෙන්ම අවශ්‍ය මම කියලා දුන්නේ ගොඩක් නෙවෙයි චිත්ත වීති එකම චිත්ත වීතියක් කොහොමද මේකේ වැඩ කරන තාලේ හැබැයි පංචද්වාරාවල චිත්ත වීතියක් තම විතරයි කියලා දුන්නේ प्रश्न चित्तक्षण दाहतक प्रश्न इतम दाहत नीयने දැන් භවංග සිත් දෙකක් තුනක් හතරක් දැන් තුන්වෙනි සිත් වගේ වෙනකොට භවංග සිත් හතරක් විතර යනකොට ඊට අනුරූපව ජවන් සිත් අඩු වෙනවද කියන ප්‍රශ්නේ ඉස්සාවා ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අතිපරිත්තාරම්මන වගේ සිත් යනකොට භවංග සිත් වැඩිපුර පහළ වෙනකොට දැන් අර මේ චක්කු විඥාන පංචද්වාරාවත් ජන සිත් පවා නැති වෙලා ගිහිල්ලා 17 හැදෙනවද අන්න ඒ වගේ ප්‍රශ්න කීපයක් ඇති වෙනවා තමයි මහන්ස ඒ ටික පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං ආයේ කොහොමදයි මේ තව එකක් තියෙනවද කාටවත් කියන්න නැත්නම් මේක කියලා දෙන්න चित्तवीदी पटांग प्रश्न कटोना जवन अवस्था प्रश्न विस्तर करता රූපයකට දැන් මේ පංචද්වාර වශයෙන් සිටිවිති කියන තමයි මේ කතා කරේ කියන්නේ. ආ ඉස්සෙල්ලා ලොකු තැනින් පොඩි තැනට යන්න අපි පාසී ඉස්සරහට යනවා මනෝද්වාරික සිටිවිති කතා කරා. තියෙනවා ඒ වහරි රසයි. ඊට පස්සේ ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ওই සූත්‍ර වල තියෙන ගැටළු සාගර දේවල් ඒවට අපි අහුනලා බලන්න ඕනේ. ඒවා මේවට ගැලපෙනවද නැද්ද? කොහොමද ගැලපෙන්නේ? කොයි හරියෙන්ද මොන විදිහෙද ඌවත් බලන්න වෙනවා. එතකොට අපි තාම මේ සිටිවිති කතාවේ ඉන්නේ. प्रसाद चित्ती चैतसिकूर्ण मोदी
යම් කිසි කායා මාත්‍රයක් හරි මේකේ තියෙනවනේ මෙන්න මෙහෙමයි ඔබ වෙන්නේ කියලා. හොඳයි. අපි කිව්වා මෙහෙමයි දැන් මේ රූපයක් පංචද්වාරාව කියන චිත්ත වීතියකින් සිත් පිළකින් රූපයක් දැනගන්න විදිය. එතකොට මේ රූප කියලා කියන්නේ ඕලාරික ධර්ම ස්වභාවය. ඕලාරික රූපමය ගති ස්වභාවය. ඒක එකකුත් නෙවෙයි. ඒ ඕලාරික රූපමය ගති ස්වභාවවල හැඩවැඩ වෙනස්. තද ගතිය, පුරුල් ගතිය, මොළොක් ගතිය, උණුසුම් ගතිය, වර්ණ ගතිය, ශබ්දමය ගතිය, රස ගතිය කොහොමද තියෙනවනේ? මේ බාහිර වශයෙන් තිබෙන මේ සකල මනාවල් ටික ඒ වගේ ගතියකින් තොර වෙච්ච. ඒ කියන්නේ මේ හිත තියෙනවානේ. මේ හිත ඇවිල්ලා ඔය රූපවල තිබෙන ගති වලින් ගති නෑ ඒවට. හිත වලට, චෛතසික වලට ඔය රූපවල තිබෙන ගති ස්වභාව නෑ. සම්පූර්ණ වෙන ධර්ම ස්වභාව දෙකක්. මේ රූප ස්වභාවරට ඒවා ගැන දැනගැනීමට හෝ ඒවා ආශ්‍රයේ ඉන්නා වූ අනිත් රූප දැනගැනීමේ හෝ වේවා ශක්ති විශේෂයක්, බල විශේෂයක්, ගති විශේෂයක් අන්තර්ගත වෙලා නැහැ ඒවට. ඒවා දැනගන්න ඉන්නේ ඉදිරිපත් වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ මොනවද? නාම ධර්ම හැටියට කතා කරන අර සිත්, අර චෛතසික ධර්ම. ඉතින් ඒ චිත්තචෛතසික ධර්ම කියන දේවල් අපි මෙහෙම හිතුවාට දැන් මේ සිත් තියෙනවා චෛතසික ධර්ම තිබෙනවා. එහෙනම් ඒ දෙකුල් එකසුණයින් පස්සේ මේ බාහිරව තිබෙනා වූ ආරම්මණය කෙලින්ම අමුමුනේ දැනගනී කියලා අපි නිකන් හිතාගත්තට ඒ වගේ තිබෙනවා එක්තරා විදිහක එන රටාවක්. ඒ රටාව අපි කියනවා චිත්ත නියාමයේ කියලා. දැන් බලන්නකො මේ දැන් බලන්න මෙහෙම බත් කන්න නම් මොනවද වෙන්න ඕනේ? බත් කන්න නම් ගොයම් හිටවන්න. ඒකනේ සරල. බත් කන්න ගොයම් හිටවන්න. හොඳයි, ගොයම් හිටවපු ගමන් බත් කන්න පුළුවන්. දැන් ගොයම් හිටවන්න ඕනේ. ඒවා පැල කරලා හිටවන්න ඕනේ. වතුර බඳින්න ඕනේ. මාස 3-4ක් ඉන්න ඕනේ. ගොයම් කපන්න ඕනේ. කිනාලා දාන්න ඕනේ කමතට. දාලා පාගවන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපි මේ අපි සමාජ කියලා පුරාම මේව. පත්කන්නේ වීදියෙන්ද බෑ. වීදි පුරන්න පත්කන්න බෑ. වී කොටන්න ඕනේ. ඒව පොරන්න ඕනේ. ඔයද වීදියක් තියෙන. ඒ වගේ මේ නාම ධර්ම වලට සිත් වලට අපි කතාවට කිව්වට මේ වගේ මේව දැනගන්නවා කියලා ඒවා දැනගන්න යන විදියක් තියෙන. පත් හාල් තිබුණටම බෑ. වීදි පුරන්නට බෑ. ඒක උයන්න ඕනේ. ඇම්බෙන්ට අරින්න ඕන, ගින්දර දාන්න ඕන, වතුර දාන්න ඕන, බෙදන්න ඕන, ඔය ඔක්කොම කරන්න ඕන. ඒ අපි කිව්වට මේ වී වලින්පත් කියලා කිව්වට හාලෙන්පත් කියලා කිව්වට ඒක යන තාලයක් තියෙනවා. මේ සිත් වල තිබෙනවා ඔය ගතිය, ඔය ලක්ෂණය, ඔය විදිය, ඔය ස්වરૂපය. ඒක නිසා මේ බාහිර වශයෙන් තිබෙන රූප ආරම්මණය දැන ගැනීම සඳහා මේ නාම ධර්ම කියන සම්පූර්ණව වෙනස් වෙච්ච තේින් නැති මේ ටික ක්‍රියාත්මක මේ ශක්ති විශේෂ, මේ බල විශේෂ, මේ ධර්ම විශේෂ මේ රූපගතට එනකොට එන්නේ එක තාලයකට, එක විදියකටයි මේ එන්නේ. ඊළඟට කිව්වනේ මේ ආයුෂය, සිත්තල ආයුෂය චිත්තක්ෂණ එකයි. ඒ වගේම ඒ වගේ 17ක් ජීවත් වෙනවායි කියලා කිව්වන්නේ මේ ඕලාරික රූපාරම්භන. එතකොට මේ ගොල්ල සම්පූර්ණ ආයසෙනුත් වෙනයිනේ. ආයසෙනුත් වෙනයි. එතකොට මේ පුංචි ආශයක් තිබෙන සිත් වීර්යයක් හැදිලා ලොකු ආශයක් තිබෙන මේ රූපයක් දැනගන්න එනවා. පුංචි ආශය තිබෙන සිත් වීර්යයක් ගැට ගැහිලා, එල ගැහිලා ධර්මානුකූලව හැදිලා මේ එනවා. ලොකු ආශයක් තිබෙන චිත්තක්ෂණ 17ක් ආශය තිබෙන රූපයක් දැන හැදිනා ගන්න. එතකොට මේ එන සිත් වේලිය
එක එක වැඩ කටයුත්තක් මෙයා සම්බන්ධයෙන් කරනවා. දැන් ඕක තොයි විදිහට තේරුම් ගන්න ගමන් මෙන්න දිහිට ඔන්න මේ රූපයක් ඔන්න පහළ වෙනවා. පහළ වෙන අවස්ථාවේ මානුෂී කිනා ඒ රූපේ පහළ වෙන තැන. මනුෂ්‍යයාගේ ඇස් දෙක තියාගෙන ඉන්නවා. මනුෂ්‍යයාගේ මනුෂ්‍යයා ඇස් ඇරියාම ඒ විලාග පහළ වෙනවා රූපයක් බාහිර. ඒ වගේම තමයි ඒ විලාට ඒ මනුෂ්‍යයාගේ හිත භවංගේ. භවංග ඇවිල්ලා චිත්තක්ෂණ භවංග පීරියෙදි 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 පහළ වෙන නැති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඔක දිගටම යනවා. එක ගාන එක වේගෙ එක මට. දැන් ඒවා ඒ මනුෂ්‍යයාගේ හිතේ ඇතුළු වෙද්දී බාහිර ආරම්මණයක් වන ටස් ගන්නවා. මතු වෙනකොට ඒ මතු වෙන වෙලාවේ ඒ හැදෙන වෙලාවේ මේ මනුෂ්‍යයාගේ භවංගයක් වැඩ කරනවා. හැබැයි මම අර මුලින් කියන කතාව කියන්නේ නැතුව මෙහෙම කියන්නේ. හැබැයි මේ භවංගය මේ මනුෂ්‍යයාගේ හිතට සම්බන්ධ වුණේ නැහැ. මේ කියන්නේ මේ අලුතින් හදිච්ච රූපය භවංගනේ. රූපය මේ මනුෂ්‍යයාගේ අර භවංගේ හැප්පුණේ නැහැ. භවංගේ ගහගෙන ගියා දෙවෙනි භවංගයට ගියා. ඒ භවංග වෙනකොට මේ රූපය තව ශරණයක් පරණ වුණා. රූපේ දැන් 16 එකක් කියන. දැන් 16යි. 16 වෙනි එතකොට ඒ 16 වෙනි 16ක් චිත්තක්ෂණ 16ක් බල තිබෙන ආවසේ තිබෙන ඒ රූප ඒක එහෙම වෙනකොට දෙවෙනි භවංගයක් මේ මිනිස්යාගේ හිතේ මේක ගන්න බැරි වුණා ගහගෙන ගියා. තව එකක් පරණයි. දැන් තුන්වෙනි දැන් චිත්තක්ෂණ දෙකක් පරණ වුණා රූපය. තුන්වෙනි චිත්තක්ෂණය දැන් තව තියෙනවා මේ 15ක් තියෙනවා. 15 වෙනි එකෙත් මොකද වුනේ? මෙයාට ගන්න බැරි. මේ මිනිස්යාගේ භවංගය ඒ තරම් මේ පැත්තට හැරුණේ නැහැ. ඊට පස්සේ දැන් භවංග චිත්තක් භවංග තුනක් පස්සට ගියා. ඊළඟට මේ චිත්තක්ෂණ තුනක් මේ රූපේ පරණ වුණා. තව තියෙන්නේ මේ රූපේ චිත්තක්ෂණ 15ක්. දැන් කොහොම හරි ඔන්න ඒ විලාවේදී ඔන්න මේ දෙකක් අතරනම් පස්සේ ඊළඟ අවස්ථාවේදී ඔන්න වැදුනා. වැදුනාන් පස්සේ භවංගේ ඉල්ලිලා ඔන්න දැන් චිත්තක්ෂණ 15ක් යන්තම් ඔය තිබෙන ආවසේ තිබෙන චිත්තක්ෂණ 15ක් ඉතිරි වෙලා තිබෙන දැන් ඔන්න මේ රූපය භවංග චලණය වෙලා ඊට පස්සේ භවංගේ දැන් ඔන්න අරමනුෂ්‍යයාගේ හිතේ දැන් භවංග ඔන්න වෙනස් වෙනවා. වෙනස් වෙනා හෙල්ලිලා කැඩිලා විදිර දැන් එනවා. ඊට පස්සේ යන් පංචද්වාර ආවජනෙට ඇවිල්ලා චක්කු විඥානේ ඉතරම්ත චක්කු විඥානේ මේ එක අල්ලගන්න දැනගත්තා. පාර ගත්තා. සම්පටිච්චන වුණා, සම්තිරණේ වුණා, වොත්තපණේ වුණා, තීරණේ කරා. මේ ටික කරගෙන යන්න දැන් එනවා මොකද්ද? පංචද්වාර වචන චක්කු විඥාන සම්තිරණ වොත් සම්පටිච්චන වොත් සම්තිරණ වොත් වල මෙන්න මේ කියන පහේ මේ ටික කරලා දුන්නාන් පස්සේ තවත් තිබෙනවා මේ අවස්ථා හතක්. කියන්නේ චිත්තක්ෂණ හතක් ඉදලා තියෙන ජවන් ටිකක් හොව ගන්න පුළුවන්. ඒක නිසා ඒ ජවන් හතෙන් අනිත් ටික ඒකෙ තිබෙනාම අර වලිග කෑල්ල වගේ දෙවෙනි පාගේ විදලා ඊට පස්සේ නැති වෙනවා. ඒ එහෙම ජවන් හතක් දුරව ගන්න පුළුවන්කම තිබුණා. හේතුව ටිකක් පරක් වෙලා ආවත් ඒ චිත්ත වීතිය ටිකක් පරක් වෙලා ආවත් ටිකක් මේ කෑල්ල පාගයක් හරි තිබුණා ඒකේ ඒ චිත්ත වීතිය ජවන් වලට ගිහිල්ලා වැඩ කරන්න. ඒක නිසා තමයි ඔය මහන්තාරම්මන චිත්ත වීතියේක
ජවන් දුණා කියලා තේරුම් ගන්න පුළුවන්කම් තියෙන දැන් අපි ඒක මෙහෙම අපි ආපස්සටියම් බලන්න ආපස්සට යනකොට ජවන් හතකින් ඔය ආරම්භනේ වලිගේ කැලේ දැනගත්තනේ ඔය රූපයේ වලිගේ කැලේ පිටපාත කැලේ දැනගත්තනේ ඔය ජවන් හතකින් ඊට පස්සේ ඒ ජවන් හත දුවව ගන්න උදව් කරේ ඔය තීරණය කළ දුන්නේ වොත්තපණේ කියන එකනේ ඊට පස්සේ වොත්තපණේට වොත්තපණේ දැන් අපි ඒකම ලෝභ කරා කියලා ලස්සන ලස්සන නිල් පාට නිකම් මැණික් කැටයක් තිබිච්ච එක ඔන්න ඒ ලස්සන නිල් පාට මැණික දැනගත්තේ ඒකේ නිල් පාට ගතිය හොදට වින්දේ අවසාන මේ ජවන් හතින් කියන එතකොට ඒ එකට ලෝභ කරන්ට හරිම හොඳයි කියලා තීරණය හොඳයි කියන්ට හරි තීරණය කළා දුන්නේ ජවන් වලට උදව් කරේ වොත්තපණේ ජවන් වලට හොඳයි කියලා තීරණය මේ වොත්තපණේ කියන එකට හොඳයි කියලා තීරණය කරලා දෙන්න මේ සම්තීරණේ ඉතින්නේ ඒක හොඳද නරකද කියලා තීරණේ වෙනස ගතිය ඇති කරලා දුන්නේ ඒකට තීරණය කරන්ට අහු කරලා දුන්නේ සම්පටිච්චනේ එන්නේ සම්පටිච්චණයට මේ පාර දුන්නේ චක්කු විඥාණයට පාර දුන්නේ චක්කු විඥාණය එතන කියලා වැඩ කරේ හිත භවංගයෙන් කඩලා ඒ පැතර හරෝපු හින්දානේ භවංගයේ පංචස්වර වචනේ හැරෙවණ හිත පංචස්වර වචනේට හැරෙන්න පුණංකම තිබුණේ භවංගයේ කියන එක කැඩිච්ච හින්දානේ භවංගයේ කැඩුනේ ඒක හෙලිච්ච හින්දානේ ඒක හෙල්ලුනේ භවංගය අර දෙමෙන් භාගයක් හරි චිත්තක්ෂණ තුනක් හරි පරණවලා ගියා වූ චිත්ත දෙකක් තුනක් පරණවලා ගිය ඒ රූපය ගිහිල්ලා මේ අරජ වැඩිච්ච හින්දා ඔය විදිහට බැලුවාන් පස්සේ මේක තරහ කාලෙට ඒක නිසා අපි ඔය චිත්තක්ෂණ මෙහා මුලින් තියෙන භවංග තියා බැලුවම අපිට ඒකේ තේරුම් ගන්න පුළුවන් මේකේ වයස කොච්චරද කියලා රූපේ ඒකයි ඒක ඉතින් නැත්තම් චිත්ත මේ චිත්ත වීතියක් 17ක්ම ඒ රූපේ නැහැ ඇත්ත වශයෙන්ම රූපේ 17ක් නැහැ ආවස අඩුයි චිත්තක්ෂණ අඩුයි ඒක නිසා චිත්තක්ෂණ චිත්ත වීතියේ චිත්තක්ෂණ 17ක් ඇවිල්ලා ඔය කැඩි අඬ කැඩිච්ච මේ ඔය චිත්ත වීති අඬ කැඩිච්ච රූපයේ බලන්න දෙයක් නැහැ චිත්තක්ෂණ 17ක් ආවට වැඩක් නැහැ හැබැයි ඒ තියෙන චිත්තක්ෂණ ටිකට ප්‍රමාණවත් ටිකක් වැඩ කරන්න පුළුවන් නම් තමයි ඒක එන්නේ ඒක හැබැයි මුලින්ම පවංග තිබුණාට ඒ පවංග වලින් කියන්නේ මේක සම්බන්ධයෙන් ඒක වැඩ කරලා නැහැ ඒ මුලින් තියෙන භවංග ටික එහෙම තියද්දි මේක පරණ වෙලා කියන එකයි කියන්නේ. තවම මේ රූපය අහු වෙලා නැහැ. ඒ ටික දැනගන්න ඒ ටික පින්නම් කරන්න තමයි ඔය මුලින් භවංග එක්කාසු කරන වැඩේ කරන්නේ. නැත්තම් මේ ඒ විදිහට කරලා තමයි චිත්ත වීති අර පින්නම් කිරීමක් කරන්නේ. දැන් අපි හිතමු මෙහෙම පරිත්තරම්මන චිත්ත වේදිත නැහැ. භවංග තමයි ගොඩාක් තියෙන්නේ. ඒකේ තියෙන්නේ මේ අවසාන පාර්ශ්වන චිත්ත වේදිතේ තියෙනවා ඇත්ත වශයෙන්ම භවංගම තියෙනවා 15ක්. භවංගම 15ක් තියෙනවා. භවංගෙ හෙල්ලෙනවා. ඉන්නේ ඒකෙන් කියන්නේ චිත්ත වීතියක් කියා කියන එකම නෙමෙයි චිත්ත වීතියක් හැටියට සලකනවා චිත්ත වීතියක් හැටියට සලකනවා ආරම්භණය සම්බන්ධයෙන් තේරුම් ගන්න ඕනේ අපි මේ සිත් පෙළ ආරම්භණයට ගොඩවෙන්න ගියාට අහුවෙලා නැහැ හැබැයි චිත්ත වීතියක් හැටියට භවංග ටිකක් දාලා පෙන්නනවා චිත්තක්ෂණ 17ක් දුවවලා පෙන්නනවා හැබැයි චිත්තක්ෂණ 17 භවංග තියෙනවා 15ක් හෙල්ලලා තියෙනවා හැබැයි ගන්න බැරි වෙනවා ඒ කියන්නේ යර මේ අවසාන චිත්ත වීතියේ භවංග හෙල්ලලා තිබෙන්නේ 16යි 17යි කියන අවස්ථාවේ
ඒක නිසා ඒ වගේ ඇත්ත වශයෙන්ම ආරම්මණයක් දැනගන්න බෑ ඒකේ. ඊට මුලින් එකෙමුත් ආරම්මණයක් දැනගන්න බෑ නිකන් දෙපාර තුන් පාර හෙල්ලි හෙල්ලි තියෙනවා කඩා වැටෙන්නේ. ඒ වගේ ඒ මේ රූපය පරණ උනායින් පස්සේ සිතට ගොඩ වෙන්න බෑ. සිතට ගොඩ වෙන්න බැරි බව දක්වන්න තමයි සිතට ආරම්මණයට ගොඩ වෙන්න බැරි බව දැක්වීම පිණිස තමයි මේ චිත් මේ පේලි හදලා චිත්ත වීති නමින් මේවා සකස් කරලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඕකයි අපි ඔතනදී තේරුම් ගන්න ඕනේ. මේක තේරුණා දන්නේ මේ කියපු කතාව මේ නැවතවතාවක් අහන්න මොකක් හරි තියුණා. තේරුණා. තියෙන ජවන් එක තියෙන්න ඕනේ. මේක පරණ පරණ වෙන්න අහුවෙන්නේ නැහැ. චිත්ත වීතියක් හැටියට පෙන්වන්න පුළුවන්. නමුත් මේ චිත්තක්ෂණ 17ක් පෙන්වන්න පුළුවන්. චිත්තක්ෂණ 17ක් පෙන්වාට වෙලා තියෙන්නේ මේකයි අහුවෙලා නැහැ. ඒක නිසා රූපයට සාපේක්ෂව තමයි ඔය භවංග ගැට ගහලා ඔය තියෙන් පෙන්වන්නේ. ඒක හරි. දැන් ස්වාමීන් වහන්සේ එතකොට රහතන් වහන්සේ නාමකගේ සිත පවත්වනකොට ওই චිත්ත වීතිවල අර විදියට ජවන් වලට යනකම් මේ සිතිවිලි යන්නේ නැහැ කියන එකද ඉතින් අදහස් වෙන්නේ. රහතන් වහන්සේලාගේ හොඳට මහන්තාර අතිමහන්තාරම්මන මහන්තාරම්මන චිත්ත වීති හැරෙනවා. ඒ වගේ ජවන් තියෙනවා. ඒ වගේ තවන් ජවන් තියෙනවා. මේ මට තේරෙනවා මෙහෙම එකක්. දැන් ඔක්කොගෙම කුතුහලය වැඩි වෙලා තියෙනවා. දැන් ඔක්කොගෙම දැන් හිත ඇවිස්සෙලා කුතක් කියලා. මේකටද දැන් මේ අපි ඒක හොඳයි. ඒ එහෙම ඇතිවෙන එක, එහෙම වැඩෙන එක හොඳයි. ඒ කියන්නේ හේතුඵල ධර්මයට අනුව කුතුහලය කියලා කියන්නේ wanting to know. යමක් දැනගැනීමේ කැමැත්ත උනෑකම. curiosity එක තියෙන. ඒක හේතු වෙලා තමයි දැනගන්නේ. දැනගැනීමට උනෑකමක් තිබුණොත් තමයි දැනගන්න යන්නේ. ඒ මත ඒක හොඳයි. හැබැයි තව මේ අද මම කිව්වේ වර්ග හතරක මේ සිත්තේ පහළව තියෙන එකද ඒකෙන් හොඳට ආරම්මණය අහුවෙනවා තිබෙනවා. හොඳට ආරම්මණය අහුවෙන්නේ නැතුව නමුත් චිත් අර අහේතුක සිත්තරින් ඩිංගක් මේ යනවා මේ මේක පුළුවන්ද කියලා අල්ලගන්න මේ යනවා. ඒ වුණාට වැඩක් නැහැ. මේ රූපය පරණ වෙලා ගෙවිලා ඉවරයි ඉතින් හොඳයි කියලා තීරණය කරත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔන්න ඔය විදිහට වෙන සිද්ධියක් තමයි ඉසිල් තියෙන්නේ. හැබැයි රහතන් වහන්සේලාගේ සිත්වල ජවන් එහෙම හොදට වැඩ කරනවා. ඒකත් අපිට ඉස්සරහදී කියන්න පුළුවන්. මම සමහර ප්‍රශ්න කල්ලරිනවා. හේතුව මේ කල්ලරින්නේ ඒකට උත්තරේ දෙන්න මේ එක්කාස වෙලා තිබෙන ආන්න පන්න ටික මදි හින්දායි. ඒක එකතු වෙනකොට උත්තරේ හම්බෙ වෙවි. ගිය සතියේ මම ප්‍රශ්නයක් දෙකක් කල්ලැරියා. ඒකට මේ අද උත්තරේ ලැබුණාද කියලා මම දන්නේ නැහැ. ඒකත් තියෙනවා නේද? සරි ස්වාමීන්
भवांग चलन भवांग उपाचेद ओके अभी भवांग कथाकर भवांग भवांग चलन भवांग उपाचेद ताम हित अविल भवांगे बिंदिला हेलिला बिंदिला अलुतेंगिन आरंभने अरमुन संबंधी क्रियाकारी पंचद्वारावजनी मनोद्वारावजनी भवंगी अवस्था की ඒකාග්‍රතා ජීවිතින්ද්‍රේ මානසිකාරේ විතක්ක විචාර අධිමෝත්ක කියනවා ඒ 10 දෙනත් එක්කාසු කරගෙන තමයි ওই පංචද්වාරාවදී හිතේ තියන්නේ යමන් ලයන්ද මේ වැඩක් තියනවා මෙන්න මෙහෙම එවැනේ ඇහැටින් ඇල්ලලා තියෙනවා මේ රූපයක් හිල බලමු කියලා මෙන්න මේ යම් කියලා හැරෙනවා එතකොට පංචද්වාරාවර්ජන සිතේ චෛතසික 10ක් තියෙනවා ඒ 10ක් එක තමයි මේක හැරෙන්නේ හැරීම සිද්ධ කරන්නේ ඒ 10යි වීර්යයක් තිබෙනවා. ඒ කියන්නේ තීරණය කරන්න හොඳ වීර්යයක් තිබය. ඒක නිසා විතක්ක විචාර අධිමොක්ක වීර්ය කියන මේ 11න් මේක තීරණය කරනවා. තීරණය කරලා අතාරිනවා. දැන් මේ හැම හිතකම පංචද්වාරාවජනේ චක්කු විඥානේ සම්පර්ක්ෂණේ සම්තීරණේ උත්පන්න හැම එකම ඕකේ චෛතසිකේ එක ඊ වැඩි කරන්න අදාළ චෛතසික ධර්ම චිත්ත ගති ධර්ම ටිකක් ඒකේ තියෙනවා. चित्त वीति
අපි තේරුම් ගන්න ඕනේ ඔය චිත්ත වීතිය තේරි ගෙන්නේ නිකන් නෙවෙයි. චිත්ත වීතිය තේරි ගෙන්නේ ඒ හිතට අදාළ චෛතසික ටිකත් එක්ක. මේ විදිහට හිතන්නක බලන්න. දැන් මොන්න මේ මිනිස්සු 17 දෙනෙක් පේළියට තිබ්බන් පස්සේ ওই මිනිස්සු හොඳට අන්දවලා යවන්. හොඳට පෙරහැරකට හරි මොකට හරි මිනිස්සු 17 දෙනෙක් පේළියට තිබ්බන් පස්සේ ඔය මිනිස් හැම එක්කෙනාම අතප්පයක් තිබෙනවා, දෙරෙප්පු දෙකක් දාලා තිබෙනවා, ඒ වගේම ඔළුවට ජටා බැඳලා තිබෙනවා, කමේස සරන් හරි මොන හරි අන්දවලා තිබෙනවා, අතේ මොන හරි තියෙනවා. ඒව ඔක්කොම සෙට් එකම ගත්තයන් පස්සේ තමයි යා ගණන් ගන්න. කඳ විතරක් නෙවෙයි. ඔය විදිහට 17 දෙනෙක් ඉන්නවා. ආන්න පන්නත් එක්ක. මේ චිත්ත වීතියත් ඇත්ත වශයෙන්ම සිත කියන නම විතරක් කතා කරලා මේ චිත්ත වීතියට ගුණ කරාට අනෙක් මණ්ඩලය, කට්ටිය, උපකාරකේ චිත්ත ගති ටික ඒ අවස්ථාවේදී සුදුසු පරිදි යෙදෙනවා කියන එක අපි හිතේ තියාගන්න එක හරිය හොඳයි. තිරුවන් සරණයි. තා මේකට මම කියපු ඒ ආපු උත්තරේට මොකක් හරි අඩුපාඩු කරනවා නම් ආය අහන්න. තිරුවන් සරණයි. පැහැදිලුණා ස්වාමීන් වහන්සේ. නමුත් අර 10යි කියන්නේ එහෙම ගොඩක් චිත්‍රපටික තමයි ඒක පස්සේ බලන්න ඕන අර දීලා තියෙන සත්හන. ඒකට හොඳයි. මේ මම සමහර ඒවා මේ දෙමත් ගැන දෙනාගේම ප්‍රයෝජනෙ සඳහා මේ ධම්මගවීසී වෙබ්සයිට් එකට දාලා තියෙනවා. ඒක හැබැයි මම ඉස්සෙල්ලා මට දැන් සති දෙකකට උඩදී කියන්න ඕන කම තිබුණා. නමුත් ඒ අද වෙනකල් කිව්වේ නැත්තේ තියෙන තැන මේක අරගෙන පටලවා ගන්නේ කියන හිතත් එකයි. නමුත් අද කියන්න පුළුවන් මේ චිත්ත වීති මම සකස් කරලා පළවෙනි චිත්ත වීතිය එම කුසල අකුසල චිත්ත වීති ඒ වගේ කීපයක් මම ආධුනිකයයට දැන ගැනීම සඳහා කොහොමද චිත්ත වීතිය කියන්නේ ඒ චිත්ත වීතියේ ඒ පේළියේ අදාළ චෛත්‍යක කොච්චර වැඩ කරනවද ඒ වගේ පොකුරු හදලා ඒ පේළියක් ගස්සලා දාලා තියෙනවා ධම්මගවිසි වෙබ්සයිට් එකේ ආටිකල් එයාට ගියන් පස්සේ තියෙනවා ඒක ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් බලන්න පුළුවන් මම මේ ඒ වගේ පේපර් ටික හදලා සැම දෙනාගේම පහසු පිණිස යොදලා තියෙනවා අද තමයි මේ කිව්වේ කියලා සරණයි ඕකේ හොඳයි එහෙනම් අද දවසේදී අපි ඊට වැඩසටහන නිමා කරන්න පුළුවන් කියලා කල්පනා කරන ස්වාමීන් වහන්සේ කවන්නද දැන් වෙලාව සුදුසුද එහෙනම් හොඳයි එක එක රටවල ඉතින් වෙනස් විලාවල්නේ තියෙන නිසා හැම එක්කිනාට පහසු වෙන්න අපි එහෙනම් තවත් කොටසක් තියෙනවා කියන්න අපි එහෙනම් ඒක ලබන සතියේට කල් අරිමු ඊළඟට මේ ප්‍රශ්න හොඳට අවංක වෙන්න Tamanth තේරෙන්නේ නැතිදී තේරෙන්නේ නැහැ කියලාම කියන්නේ කියන්න අර මේ සමහර අපි අසන්න ඇහුවා ඒක හරි වටිනවා එතකොට තමයි ඒක මේ පැහැදිලි කරන්න අවස්ථාව සැලසෙන්නේ හොඳයි අවසරයි සම්මාස මේ කන්නේ ප්‍රශ්නේ ඕනමක එක්ක කමිට දැන් තමයි තවදේකම මේක මේ පින් බ්‍රෝණ මහත්මයා. ඔව් කියන්නලු. සරණසේන අවංසි ඒකට ප්‍රතිචාරයක් දක්වන සරණසේන පස්සෙ මම කතා කරන්නේ. හොඳයි. ඒක ගැන මේ ඒක ගැන ඇත්ත වශයෙන්ම හොඳයි. ඒ වගේම අද අපි කියලා දීපු
ටික පිළිබඳවත් නැවත නැවත කියලා දැනගෙන තේරුම් ගන්නවා නම් ඒකත් හොඳයි. අනිත් එක තමයි මේ ඒ තරම් දැන් මේක මේ සමහර අයට හරිම අලුත් මේ වැද්ද සතාන. ඒක නිසා අලුත් වැඩ සතානක් යනකොට එහෙම වෙනවා. ඊළඟට ඉතින් අපි විශේෂම දැනගන්න ඕනේ පංචද්වාරාවචන චිත්ත වීති සහ මනෝද්වාරාවචන චිත්ත වීති කියන ධාති. ඉතින් ඒ ටික හොඳට දැනගත්තාන් පස්සේ ඊට වඩා ආයේ වැඩි වෙන්නේ නැහැ ඔකේ. ඊට පස්සේ තියෙන මේක වැඩ කරන පිළිවෙල දැනගන්න ඕනේ. අනේ ඒක දැන ඒක ඉස්සෙල්ලාම හිතේ කැවෙන්න ඕනේ. දැන් අද අර අපේ පින්වත් මහත්මයා කියවනේ සිත් වැඩ කරන සිත් වල චෛතසික ගැටගැහෙන කාලේ ඒ වගේම දැන් ඒක නැවත මතක් කිරීමක් හැටියට දැනගෙන තිබුණා. දැන් ඒක හරි වටිනවා මේ වගේ වෙලාවක ඇහුවාන් පස්සේ. ඒකට නැවත මතකයේ කියනවා. ඊළඟට අපි මේවා මේ පීලි පීලි මේක සිද්ධියක් සිද්ධ වෙන ආකාරයේ මේ විදිහට ගැටගාලා තුවට අපි ඉස්සර වෙලා ඉස්සරහදී යනවා බලන්න මේ මේවා සූත්‍ර ධර්ම අන්තරයේ ගාථා අන්තරයේ කොහොමද වැඩ කරන්නේ කියලා. මම ඒකට මේ පොඩි කතාවක් ඇත්ත වශයෙන්ම මේ මතක් කරන්න කැමති මෙන්න මේක. අද මේ චිත්ත වීති කතාවට නැතුව මේ ඇවිල්ලා මේ යන ඒකේ මෙකැනිසම් එකනේ, ඒකේ ක්‍රියාකාරී ස්වභාවයනේ කතා කරන්නේ. පොඩි වෙලාවක් ගියා හැම දිනම මෙන්න මේ විදිහට හිතන්න පුරුදු වෙන්න. ගාථාවක් මම කියන්නම්. දැනට ඉගෙනගත්ත ටිකට අනුව ඒක යොදලා බලන්න. අක්කෝ දේන ජිනේ කෝදං අසාධුන් සාධුනා ජිනේ. ජිනේ කදරියන් දානේන සච්චේන අලික වාදිනා. මේක කවුරුද අහලා තියෙන්න පුළුවන්? ධම්මපදයේ තියෙන ගාථාවක් බලන්න. අක්කෝ දේන ජිනේ කෝදං අසාධුම් සාධුනා ජිනේ. ජිනේ කදරියන් දානේන සච්චේන අලික වාදිනා. මේක තේරුම අක්කෝ දේන ජිනේ කෝදං. ක්‍රෝධයේ කියන එක දිනන්නේ ජයගන්නේ අක්කෝ දේන කියන ක්‍රෝධ නැති කිරීමෙන්. අසාධුම් අසත්පුරුෂ ගතිය දිනන්නේ සාධුනා ජිනේ. සත්පුරුෂ ගතිය දිනනවා. අසත්පුරුෂ ගතිය දිනන්නේ සත්පුරුෂ ගතිය. ජිනේ කදරියන් දානේන. කදරිය කියලා කියන්නේ ලෝභය. මසුරුකම දිනන්නේ දානේ. සත්‍යේන අලික වාදිනම් අසත්‍ය බොරු ජයගන්නේ සත්‍යයේ. සත්‍යේන අලික වාදිනම්. දැන් බලන්න මේ හතරේ මේ හතර අපි සමාදගත කරනවා. කොහොමද? අක්කෝ දේන ජිනේ කෝදං. ක්‍රෝධ කරන්නා වූ කෙනා අක්‍රෝධයෙන් දිනනවා. ඔන්න සමාජයේ දාන මිනිස්සුන්ට මේක පතුරුණා. අසාධුම් සාධුනා ජිනේ අසත්පුරුෂයා සත්පුරුෂ ගතියෙන් දිනනවා. ජිනේ කදරියන් දානේන පරිත්‍යාගශීලී බවින් මසුරාව ජය ගන්නවා. සච්චේන අලිකවාදිනම් බොරු කියන්නා සත්‍යවාදී ස්වභාවයෙන් ජය ගන්නවා. ඔන්න සමාජගතයේ දැම්මා. එහෙම සමාජගත කරලා ওই විදිහට කියලා පස්සේ ධර්මගතයට හැරෙනවා. මිනිස්සේ කෙනෙක් පුජ්‍යලෙක් කියන කතාව කරන්නේ නැතුව, මිනිසුන්ට දොස් කියන්නේ නැතුව නිකන් ධර්මතා හැටියට අරගෙන මේ විදිහට කියනවා. මේ අක්කෝ දේන කියලා කියන්නේ මේක වචන ටික බලුවම අක්කෝ දේන කියලා කියන්නේ අව්‍යාපාද, එහෙම නැත්නම් අදෝෂ චෛතසිකයයි. අක්කෝධ කියලා කියන්නේ අදෝෂ චෛතසිකයයි. කෝධ මේ අක්කෝධ වෙන ජිනේ කෝදං.
කෝධය කියලා කියන්නේ දේහ චෛතසිකය. ධර්මතා හැටියට ගත්තාන් පස්සේ දේශ චෛතසිකය දේශේ කියන ධර්මය ජය ගන්න පුළුවන් අදෝසේ කියන ධර්මය. එතකොට දේශේ කියන ධර්මය වැඩ කරන තැන් කීයක් තියෙනවද? සිත් දෙකක් තිබෙනවා. එකක් අකුසල මේ ඒ සිත් දෙක තිබෙන්නේ අකුසල සිත් 12 ද්වේෂ මූල සිත් දෙක. ඔය ද්වේෂ මූල සිත් දෙකම ක්‍රෝධයි. වචනේ වෙනස්. අතන තියෙනවා දෝෂ කියලා මෙතන කියනවා කෝධ කියලා. ඒ වචනේ වෙනස් වුණාට මූලික ධර්මය එකයි. ඒක නිසා ක්‍රෝධය කියලා වචනෙන් හඳුන්වන්නේ අර කියන පටික සම්පයුක්ත ද්වේෂ මූල පටික සම්පයුක්ත සිත් දෙකයි. ඒ සිත් දෙක බුරුබුරා නගිනවා අපේ හිත්වල. ඒ නගින්නා වූ ඒ ගතිය ඒකට ඉඩ දෙන්නේ නැතුව ඒ සිත් දෙකට එන්න නොදී ඒ සිත් දෙකේ තියෙන චෛතසිකවලට එන්න නොදී ඒ චෛතසිකත් එක්ක මේ හිත් දෙකට එන්න නොදී ඒක ජය ගන්න පුළුවන් මඩින්න පුළුවන් යට කරන්න පුළුවන් පහත් කරන්න පුළුවන් මොකෙන්ද අක්කෝදේන ඒ කියන්නේ අක්කෝදේ කියන අදෝෂ සිත් වලින් අර අපි කිව්වේ අර කුසල් සිත් වල චෛතසික අර 33ක් වැඩ කරනවා ඒ අන්න ඒ 33 සෙට් එකක් දාලා ඒව එකක් බස්සලා ඒව එකක් බලවත් කරලා මේ හිතේ ඉස්සරහට ඔබට දාපු ගමන් ඒකයි සායිස්තික ගොඩක් තිබෙන හින්දා කිරිස්තුකම වැඩි හින්දා අර දැවෙන පිච්චෙන මේ දවන පුච්චන තවන අපිව පිළන ඒ දේශමූල සිද්දක ජය ගන්න පුළුවන් අන්න ඒ විදිහට එකක් බලන්න ඕනේ අපි අක්කෝදේන ජිනේ කෝදන් කියලා කියන්නේ මේ වැඩේ හැටියට අපි මේ ඉගෙන ගන්න ධර්මයේ හැටියට අපි ධර්මයේ හැටියට කොහොමද සලකන්නේ කියලා. ඊළඟට කියනවා අසාධු සාධුනා දින. අසාධු කියලා කියන්නේ අසාධු කියලා කියන්නේ ඔය අටමයි. ලෝභ මූල අටත් අසාධු. අසතුරුසයි හොඳ නෑ. ඒ වගේම දේශ මූල දෙකත් හොඳ නෑ. මෝහ මූල දෙකත් හොඳ නෑ. 12ම අසාධු. අසත්පුරුෂයෙක් ගාව තියෙන ඌවනි. ඒක නිසා සමහර වෙලාවට අසත්පුරුෂයා ගාව ඔය දේශේ වැඩියෙන් තියෙනවා. ඒක නිසා ඒ ද්වේෂ මූල සිත් දෙක, ලෝභ මූල සිත් දෙක ජය ගන්නට නම්, මෝහ මූල සිත් දෙක ජය ගන්නට නම් මොකද කරන්න ඕනේ වෙන්නේ? අර කුසල් සිත් චෛතසික ධර්මත් එක්ක අපේ හිතේ පැල කරන්න ඕනේ. වඩන්ට උනේ පොර දාන්න උනේ ඒව වැඩිට ආරෙන්න උනේ. එතකොට තමයි ඒක මේ අර අසාධු කියලා කියන්නේ අත වශයෙන් පුජ්ජලේ ධර්මතා. ඊට පස්සේ කියනවා මෙහෙම කව එකක්. ජිනේ කදරියන් දානේන. දාන කියලා ජිනේ කදරියන් කියලා කියන්නේ කදරිය කියලා කියන්නේ ලෝභ මූල සිත්. ලෝභයට තමයි මේ කදරිය කියලා කියන්නේ. මෙතන ඇවිල්ලා ඒක වෙනත් ස්වභාවයකින් වැඩ කරනවා. එතකොට මේ බලවත් මසුරුකම තණ්හාව කියන එක තමයි ලෝභය තමයි ඔය කදරී කියන වචනේ කියන්නේ. ඒකෙත් දැන් එනවා බුරුබුරා. මෙයා යට කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ වෙන්නේ මේ කියන්නේ නිකම්ම චෛතකේ නෑනේ. අර ලෝභ මූල සිත් අටේ ඉන්නේ. ලෝභ මූල සිත් අටේ මේක එනවා කදරිය නයි. එහෙනම් මොකද කරන්නේ? ලෝභ මූල හිත් අට ජයගන්ට පන්නන්ට එලවන්ට නම් දානේන කියලා කියන්නේ අර කුසල චෛතසික තිබෙන සිත් අපේ හිතේ හොදතර සච්චේන අලිකවාදී නම් සච්චේන අලිකවාදී අලිකවාදී කියන්නේ බොරුව. බොරුව මුසාව අනිත්‍යයි රවටන ගතිය. ඒ කියන්නේ ඒක ලෝභ මූලිකයි. ඒ වාගේම අනිත් මෝහ මූලිකයි, ලෝභ මූලිකයි, ද්වේෂ මූලිකයි. මේ අකුසල චෛතසික මිශ්‍ර වෙච්ච හිත් එක ජය ගන්නට නම් සච්චේන අලික වර්ධන කරන කියලා කියන්නේ ඇතින් එන්න ඕනේ. ඒ මොකද්ද ඇත්ත කියලා කියන්නේ අර කියනවනේ බොරුව කියන්ට යනකොට විරති කියන්නේ නවත්තන්නේ කියලා. ආන්න ඒ සත්‍ය වචනේ පාවිච්චි කිරීමෙන් ඒ වාගේම ඒ කුසල චෛතසික ධර්මයන්ගේ මිශ්‍ර වෙච්ච
හොඳ පින් සිතුවිලි වලින් පින් සිත් වලින් තමයි කුසල් සිත් වලින් තමයි අසතිය ජයගන්නේ. මේක බැලුවෙන් පස්සේ බලන්ට දේශය ගැන කතා කරනවා, මෛත්‍රිය ගැන කතා කරනවා, ඔක්කොම චෛත්‍යක ධර්ම. මේක මෙහා බැලුවෙන් පස්සේ පුද්ගලිකව නෙවෙයි තිබෙන්නේ, ඒ වගේම ආත්ම නෙවෙයි කතා කරන්නේ, කෙනෙක් නෙවෙයි කතා කරන්නේ, මේ ඔක්කොම ධර්ම. මේ ඔක්කොම ධර්මතා ජයගන්න විදිය. දැන් බලන්ට බුදුරජාණන් වහන්සේ ගාවට අඟුලිමාල එනවා. අඟුලිමාල ධාරේ නෑ. ආවේ සංසාරයේ දිගට පැවතෙච්ච චෛතසික, දේශ චෛතසිකය, ලෝභ චෛතසිකයේ වැඩ, දේශ චෛතසිකයේ වැඩ කරපු චිත්ත චෛතසික ටික තමයි ඔය ක්‍රියාත්මක වෙලා කඩුවක් කමුරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ. එයාට නම තිබුවා ප්‍රඥප්තිය අඟුලිමාල. ලෝතුර බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් පිරිච්ච, මෛත්‍රියෙන් පිරිච්ච චිත්ත චෛතසික හරිය බලවත්. ඒ චිත්ත චෛතසික වල තිබෙන්නේ අර අපි කියවනේ අඹ කතාවක්, අර අඹ ගහින් ගෙඩියෙන් ගහට ගහින් ගෙඩියට, ගෙඩියෙන් ගහට ගහින් ගෙඩියට පරම්පරාවෙන් ආවනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ సంతානයේ තිබෙන්නේ අනාදිමත් කාලයක් තිස්සේ එකතු කරගත්ත පුණ්‍ය බලය පරම්පරාවෙන්, අර අඹ පරම්පරාවෙන් එනවා කියන එක ඇවිල්ලා තියෙන. ඒක නිසා මේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ සන්තානේ කරුණාව පිරිච්ච, ද්වේෂය නැති, මෛත්‍රිය පිරිච්ච චෛතසික තිබෙනවා, සිත් තිබෙනවා. ඒ වගේ අරකට බලය දානවා. අර බුදුරජාණන් වහන්සේගේ සන්තානේ චිත්ත චෛතසික වලින් අර අකුසල චෛතසික වලට, සිත් වලට බලය දානවා. ඒක දෙන්නේ කොහොමද? වචනේ. කෙලින්ම දෙන්නේ වචනේ, මෛත්‍රිය හරහා දෙනවා. දීපුගාම අර පර වෙනවා. ඒ කියන්නේ මේ අඟුලිමාල නමින් වැඩ කරපු, ක්‍රියාත්මක වෙච්ච ඒ චිත්ත චෛතසික ධර්ම ටික පර වෙනවා. ඒක බාල වෙනවා. ඒක දුබල වෙනවා. මේ චිත්ත චෛතසික බලවත් වෙනවා. ඒක නිසා බාහිර වශයෙන් තිබෙන අඟුලිමාල නමින් තිබෙන චිත්ත චෛතසිකට ඔක්කොම ටික, දේශනා චෛතසික ඔක්කොම ටික මේ ලෝතර බුදුරජාණන් වහන්සේ නැමැති උත්තරමයාගේ సంతානයේ පහළ වෙච්ච ඒ කරුණාබර, ඒ වගේ මෛත්‍රී සාගත චේතමනිය තිබෙන ඉතාමත් වටිනා චෛත්‍ය ධර්මයක යටවිලා, නැතිවිලා, බාලවිලා, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ సంతානයේ ඇති වෙච්ච චෛත්‍ය ධර්මයන්ට සමාන ගුණ තිබෙන සිත් වෙලා, චෛතසික වෙලා මේක හැදෙන. එතනින් පස්සේ තමයි කියන්නේ යම් දමණිය වුණා කියලා. ඔන්න ඔය විදිහට සිද්ධියේදී, කාරණයේදී ධර්මානුකූලව ගැඹුරින් සලකන්නත් අපි ඉගෙන ගන්න ඕනේ. ලෝකේට අතුරුලා ලෝක මට්ටමින් කතා කරන්නත් දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මෙතනින් තමයි මේ ධර්මය මේ වෙනස් වෙන්නේ, මේ ප්‍රඥාප්තිය වෙනස් වෙන්නේ, ආත්ම දෘෂ්ටිය ගන්න මේ හරිය කියලා අපි දැනගන්න ඕනේ. ඒකට මේ ධර්මය ගොඩාක් උපකාර වෙනවා. ඒ වගේ සලකා බලන්ට සෑම දිනාටම ඥාන ශක්තිය, ප්‍රඥාව හොඳට පහළ වේවා. මේ ධර්මය ඒ විදිහට බලන්ට හොඳට හේතු උපකාර වේවා. මෛත්‍රිය කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. තේරුණා සර්? සාදු 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 හොඳයි, පොඩ්ඩක් ඉන්න, වැඩසටහන ඉවරනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපි අර කතා කරපු ගැටි කාරණාව අපි ලබන සතියේ සඳහන් නම් පටන් ගන්නවාද හාමුදුරනේ? එහෙම නැත්නම් මේ අද කතා කරගත්ත මේ කොටස ඉවර කරලාම පටන් ගන්නවාද ඔබ වහන්සේ? ලබන සතියේ පටන් ගන්න සඳත් පුළුවන් අපි කතා කරගත්ත දේ කැමති නම්. ඒකනම් අපි මේ විදිහට මේ විදිහට වුණොත් හොඳයි කියලා මම කියන්න කැමතියි. හේතුක දැන් සති කීපයක් මේක පෙළට ඇද්දා. එතකොට මේක අද අපි ඔය ගාථාවක් ඉදිරිපත් කළා වගේ, සූත්‍ර කාණ්ඩයක් ඉදිරිපත් කරගත්තා වගේ, මේ සිද්ධියලා
සලකන්ට සහ ඒ වගේ ඉගෙන ගන්නට දැනගන්නට අපි දක්ෂ වෙන්න ඕන වගේම මේ අපි හොඳයි පංචද්වාරා වචන එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්ම පහ ආධාර කරගෙන වැඩ කරන සිත් පේලි ටික දැනගත්තා වගේ ඒ ගැන තව හොඳට ඉගෙන ගන්නට කියවලා පොත් ඒ වගේම මනෝද්වාර චිත්ත වීති තිබෙනවා ඒවා ලොකුයි ඒකත් අපි ඉගෙනගෙන මනෝද්වාරික චිත්ත වීති ඉගෙන ගත්තට පස්සේ ඊට පස්සේ සාකච්ඡා කරලා හොඳයි කියලා දෙනවා මනෝද්වාරික චිත්ත වීති තරම් මේක දැන් දැනගත්ත හින්දා ඒ තරම් අමාරු වෙන්නේ නැහැ ගබන සතිය අපි මනෝද්වාරික ගබන අවස්ථාවේදී මනෝද්වාරික චිත්ත වීති එක චෙකින් කරලා ඊට පස්සේ ඒක දැනගන්න හොඳට ඉගෙන ගන්න හොඳට කියවන්න තියෙන පොත් තියෙනවා ඊට පස්සේ ප්‍රශ්න අහන්න පුළුවන් ඊට පස්සේ අපේ මේ පින්වතුන් මේ දක්වා දැනගත්ත දේවල් මොනවද තේරුණාද වැටුණාද ගැටළු සහගත දැන් මේ අර නොටි පොයින්ට්ස් මොනවද කියලා දැනගන්න ප්‍රශ්න අහන්න පුළුවන් ඒ වගේම අපිටත් මේ අපි ඉදිරිපත් කරන ප්‍රශ්න වලට මේක දැනගත්තද කියලා අපි අහුවන් පස්සේ මේක තේරුණා වැටුණා කියලා ඒ වගේ කියන්න පුළුවන් නම් ඒක හරියම හොඳයි. එහෙම වැටහීමකින් ඉස්සරහට යන එක තමයි හරියම වටිනා අපේ පින්වත් දලුවත් මහත්තයා මෛත්‍රිය මතක් කළේ ඒකයි. මම හිතනවා ලබන සතියේ ලබන අවස්ථාවේ අපි අර මනෝද්වාරික චිත්ත වේදී දෙනා ඒක ඇත්ත වශයෙන්ම මේ ඒක මම එහෙම කියන්නේ අද ප්‍රශ්න ආකාරව ගිය අවස්ථාවේ ප්‍රශ්න ඇහුවා මේ ඒක කරන්නේ නැතුව මේ ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න සුදුසු නැහැ ආන්න ඒක නිසා තමයි මම කල්ැරියේ ඒක නිසා ඒකත් අපි ලබන සතිය අවස්ථාවේ මනෝදාරික චේතනිතී කරමු ඊට පස්සේ ප්‍රශ්න අහමු හොඳයි සවනවාස හොඳයි මම මේ කට්ටියට පැහැදිලි කරන්නම් අපි මේ කියන සවනවාස කියපු කාරණාව තවදුරටත් පොඩ්ඩක් මේ වැඩසටහන ආරම්භයේ කරන්න පෙර මම ගෞරවනීය සවනවාසයට කතා කළා අතොසෙන් කතා කරලා අපි ලබන සතියේ සඳුදා සහ බදාදා දිනයන් දෙකේදී බලාපොරොත්තු වෙනවා කියලා මෙතුවක්කල් කරපු අභිධර්ම දේශනා මාලාව තුළින් අපි ඉගෙන ගත් දේ පිළිබඳව විෂයම් විමර්ශනකයේ දෙන්න. නමුත් දැන් ගෞරවනීය සන්නාසි මතක් කළා වගේ අපි මේ කරගෙන ගියා වූ කාරණා ඒ මනෝද්වාරජ පිළිබඳව කතා කළ ඉවර වෙලාම රූප පිළිබඳව කතා කරන්න පෙර අපි මෙතුවක් කරපු දේවල් පිළිබඳව විමර්ශනකයේ දෙමු. ඉතින් ගෞරවනීය සන්නාසිගේ සහභාගීත්වය ඇතුවයි මේ විවරණය කෙරෙන්නේ ඉදිරියේදී. ඔය දැන් කතා කරන විදිහට ලබන සතියේදී නෙමෙයි ඊට පස්සේ සතිය බොහෝ විට වෙන්නේ. නමුත් කච්චිට වෙලා තියෙනවා දැන් මෙන්න ලැහැස්තු වෙන්නේ ඒ නිසායි දැන් මතක් කරන්නේ. අපි මම පැහැදිලිවම සරලවචනයෙන් කිව්වොත් මේකයි බලාපොරොත්තුව. අපි හැමදෙනාම දැන් හිත පිළිබඳව ඉගෙනගත් දේශනාවන් උදාහරණයක් විදිහට අපි නැවත අහමු. අපිට පුළුවන් මේ අවසාන දේශනා කිහිපයේ මොකද අපි දැන් දේශනා 16 17ක් කරලා තියෙන හින්දා එක දේශනාව පැය දෙකක් විතර දිගයි නැවත මුලින්දන් අහන්න ඉතින් කච්චේ සෑහෙන වෙලාවකුත් යයි අවසාන දේශනා කීපයක මෙතනින් චිත්ත වීති පිළිබඳව ඉගෙනගත් කොටස් වෙනත් විවරණයකට තියාගමු පළවෙනි දවස් දෙකේ විවරණය සඳහා අපිට පුළුවන් මුල් කාරණා යොදා ගන්න සිත් පිළිබඳව කළ මුල් දේශනා ශ්‍රවණය කරලා එන්න ඒ දේශනා තුළ අඩංගු කාරණා සම්බන්ධ කරගෙන අපි සාකච්ඡා කරමු. ඉතින් හැමෝගෙම සහභාගීත්වය බලාපොරොත්තු වෙනවා ඒකට. ඉතින් ප්‍රශ්නෝත්තර වැඩසටහනක් නෙමෙයි විභාගයක් නෙමෙයි. කෙසේ වෙතත් අඩුම වශයෙන් එක කල්යාණ මිත්‍රයෙකු ප්‍රශ්න ඒ කාරණා පහකටවත් සම්බන්ධ වෙයි කියලා කල්පනා කරන ප්‍රශ්න අදහස හිටියට. ඉතින් අපි මේ කරගෙන යන ඊටම හරවත් ඒ වගේම ඊටම ප්‍රයෝජනවත් වූ කාර්යය තුලින් උපරිම ප්‍රයෝජනයක් ගැනීමේ පරමාර්ථයේ පෙරදරි කරගෙන මේ යෝජනාව කරන්නේ. ඉතින් ඒ වගේම මේ පුණ මේ ආකාරයට මෙච්චර ධර්ම ශ්‍රවණය කරන අවංකවම මේ සංසාර ගමන නිමා කරගන්න උත්සාහ කරන කල්යාණ මිත්‍රයන් හැටියට අපි විශ්වාස කරනවා මේ කරන්න යන පිළිවෙත තුළින් තමන්ට ලැජ්ජාවක් වෙයි එහෙම නැත්නම් අපහසුතාවයකට පත් වෙයි යනාදී වශයෙන් කල්පනා කරන්න නැතුව සම්බන්ධ වෙයි කියලා මේ ඒ සාකච්ඡාවට ප්‍රශ්න ඒ නිසා ගෞරවයෙන් ආරාධනා කරනවා දැන් මේ ලබන සතිය තුළ
ලබන සතිය තුල මේ අපි දැන් කරගෙන යන දේ කරත් මේ වෙන වීකෙන්ඩ් එකක් එන නිසා ඒ තමන්ට පුළුවන් අපි ධම්ම දේශනා පාඨමාලාවේ ලංකා මහත්මිය මයික් එක මියුට් කරගන්න ලංකා මහත්මිය මයික් එක මියුට් කරගන්න හරි ලංකා ඉස්සෙල්ලා මහත්මිය මයික් එක මියුට් කරගන්න අභිධර්ම පාඨමාලාවේ පළවෙනි ලෙසන් එකේ ඉඳලා පුළුවන් කට්ටියට නැවත අහලා සූදානම් වෙලා එන්න ඉතින් නෝට්ස් අරගෙන ඉතින් ඒක හොඳයි ඒක මම හිතන්නේ මේ මේ යෝජනා කරන්නේ කාටත් උපකාරයක් හැටියටයි ඒ නිසා අපි මේ විදිහට කරමු මේ ලබන සතියේදී එහෙමනම් අපි කරගෙන යන සාකච්ඡා මේ විදිහටම යනවා ඒකට ඒක ඉවරනාට පස්සේ ඒ යම් කිසි මට්ටමකට අපිට හොඳ ස්ථාවරත්වයකට આવවත් අපි මේ මෙතුවක් කලින් ගත්තේ අපි දැන් දන්නවා කියලා අපිට පුළුවන් ඉතින් ඉස්සරහට යන්න. ඒගොල්ලන් මම ඉතාම ගෞරවයෙන් හැමදාමත් වගේ අප කෙරේ දැන් කාටත් තේරෙනවා මම කියන්න ඕනේ ඉතාම අනුකම්පාවෙන් සෑහෙන කාලයක් යොමු යොදාගෙන ඒ අපි වෙනින් දැන් නෝට්ස් උතතර දාලා තිනවා මම ඒ නෝට්ස් ඒ ලින්ක් එක දැම්ම මේ වෙබ් ස්කයිප් එකට කට්ටියට ඒක ලැබෙන්නේ නැති නමුත් ගුවන්විදුලි ඔස්සේ අහන අය දැන් ස්කයිප් එක නැති අයගේ ප්‍රයෝජන සඳහා මම සවනසිස් වෙබ්සයිට් එකේ ටෝක්ස් දාන තියෙනවා ඒ ටෝක්ස් වලට යටින් ලින්ක් එක දාලා තිනවා අභිධම්ම ආටිකල්ස් කියලා ඒකට ගියොත් ගන්න පුළුවන් ස්වයන් වාසිය හදලා තියෙන ඒ නෝට්ස් මේ විගණන ගත දේවල් සම්බන්ධ කරගෙන ඉතින් ඒකත් කට්ටියට මතක් කරනවා ඔව් හොඳයි එහෙනම් මම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට වෙනවා අද වැඩසටහන නිමා කරන්න තිරුවන් සරණයි දෙයි පින්වත් සල්වත් මහත්මයා බොහොම කරුණාවෙන් ඇත්ත වශයෙන්ම පිළිසිකාසු කරන අපේ මේ පින්වත් මහත්ම මහත්මීන් ලෝකේ වටේමින් ආ විවිධ රටවලින් සියලු දෙනා එක්කාසු කරගෙන නිර්වාණ මාර්ගයේ ගමන් කරන මේ දහම් වැඩසටහනක් ඇත්ත වශයෙන්ම සකස් කරගෙන තිබෙන්නේ දළුවන් පස්සේ ඔක්කොම හේතුඵල ධර්මයේ තමයි ගුරුවරයා කියලා කියන්නේ ශිෂ්‍යයා ආධාරකයි ශිෂ්‍යයෝ කියලා කියන්නේ ගුරුවරයා ආධාරකයි නිසා ගුරුවරයා නැතුව ශිෂ්‍යයොත් නැහැ ශිෂ්‍යය නැතුව ගුරුවරුත් නැහැ අසන්නෝ නැත්තම් දේශකියෝ නැහැ දේශකියෝ නැත්නම් අසන්න හැම වෙලාවෙම ඉන්ටර්රිලේටඩ් වෙලා තියෙන මේ එකක් හේතු හැටියට ගැටගෙන තියෙන ඉතින් මේ මේක මිදෙන්න ගන්න උත්සාහයක් මේ අභිධර්ම වැඩසටහන ඒක නිසා හැම දිනම අද නිකලෙ සිත් එක්කලගේ මේ වශයෙන් මේ ගැඹුරු දහම් කතා කරන්නට එක්කාසු වුණා සම්බන්ධ වුණා ඉතින් අද කතා කළේ ආරම්භණයකට සිත් එක පැනගෙන යන තාලේ කොහොමද කියන එකයි ඉතින් මේ තුළ යම් කිසි අවබෝධයක් ඇති වෙන්න ඇත කියලා අපි හිතනවා නැති පින්වතුන් තව තව අහලා දැනගන්නේ හොඳයි මේ ආකාරයෙන් රැස්කරගත්තා වූ සියලුම කුසල් චිත්තවල බලයෙන් පුණ්‍ය චේතනාවල බලයෙන් ශක්තියෙන් සෑම දිනාගේම సంతාන තුළ අසද්ධාව නැතිකරන්ට ශ්‍රද්ධාව බලවත් වේවා තීන මිද්දේ දුර්වලකම නැතිකරන්ට වීරිය මතු වේවා වැඩේවා අසතිය නැතිකරන්ට සීය වැඩේවා හිතේ වික්ෂිප්ත ගතිය නැති කිරීම සඳහා සමාධිය වැඩේවා මෝහය දුරු කිරීම සඳහා ප්‍රඥාව නම් වූ අමෝහයිසේ බලවත් වී වැඩේවා ඒ වගේම සෑම තැනකදීම කල්යාණ මිත්‍රයන්ගේ හොඳ ප්‍රතඥ වූ ආර්ය වූ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය සිද්ධ වේවා තවත් ගැඹුරු ධර්මය අහන්ත ශ්‍රවණය කරන්ට අවස්ථාව සැලසේවා යෝනිසූ මනසිකාරේ සීය නවන සති සම්පජාඤ්ඤේ වැඩේවා සෑම දිනාටම මොහොතක් පාසාම නිර්වාණය පැත්තට වේගවත් ඇදී යන්නා වූ බලවත් මාර්ග සිත් පහළ වේවා කුසල සිත් පහළ වේවා ඒ එක්කම අකුසලෙන් දුරු වේවා කුසලෙන් වැඩේවා සෑම දිනාටම සෑම මොහොතකම ඇතිවෙන්නා වූ කුසල සිත්වල තිබෙන්නා වූ ධර්ම පරාසය චිත්ත ගති සිත් ඒවාගේ මේවාට අනුරූප රූප දැනගෙන නාම රූප ධර්ම වශයෙන් ඒ වගේම
පංච උපාදානස්කන්ධ වශයෙන් දැනගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ලෝතුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ සිත් මේ හේතුඵල රාමයෙන් මිදී ගියා හා සමානද මේ වාගේ රැඳින් මේ වාගේ ගැට ගැහෙන්නේ නැතුව උපාදානීය කරන්නේ නැතුව මේ සිත් වලින් මිදී ගියා වගේ චෛතසික ධර්මයන්ගෙන් මිදී ගියා වගේ උන්වහන්සේලාගේ సంతාන රූප ධර්මයන්ගෙන් මිදී ගියා වගේ මේ පින්වත් සෑම දෙනාගේ సంతානත් මේ හේතුඵල රාමී ක්‍රියා කරන වැඩ කරන චිත්ත චෛතසික රූප ධර්මයන්ගෙන් මිදලා ගැලවිලා අයින් වෙලා නිර්වාණ ධාතුවේ රැඳේවා කම මෛත්‍රීන් ප්‍රාර්ථනා කරන සෑම දෙනාටම නිවන් අවබෝධ වේවා සාදු